නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ච අජ්ජත්තිකානි ආයතනානි වේදි තබ්බානි තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි පහුගිය සති කීපයේදී විශේෂයෙන්ම ප්‍රපංච මූලික කරගත්ත ධර්මදේශනා මාලාවක් ඉදිරිපත් කරන්න යෙදුණා. එතෙන්දී අපි ප්‍රපංච ගොඩනැගින්නේ කොහොමද, ඊට පස්සේ ප්‍රපංච සමනය කරන්නේ කොහොමද, ප්‍රපංච විවිධාන්දමින් විහිදී යන්නේ කොහොමද, ඇතුළත කතාව සමනය කරන්නේ කොහොමද, විතර්ක සමනය කරන්නේ කොහොමද, එබඳු විතර්ක ප්‍රපංච දක්වා විහිදී යන්නේ කොහොමද, මෙන්න මේ වගේ එක්තරා අන්දමකින් අපේ හිතේ ස්වභාවයන් පිළිබඳ හඳුනගන්න සෑහෙන ප්‍රයෝජනවත් වෙන, සෑහෙන වග පෙන්වීමක් කරන විවිධ සූත්‍ර දේශනා ඉදිරියට අරගෙන යම් සාකච්ඡාවක නිරත වුණා. ඉතින් එතකොට ඒ සාකච්ඡාවේම තවත් පැත්තක් ඒකෙම දිගුවක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් මේ සලායතන විභංග සූත්‍රය. සලායතන විභංග සූත්‍රය බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් අපිට මූලික සිද්ධාන්තමය දැනුමකුත් ඇති කරලා දීලා ඊට පස්සේ අපිව එක්තරා අන්දමක ප්‍රතිපදාවකට යොමු කරන බවක් පේන්න තියෙනවා. මුලදී අපි එක්තරා අන්දමකින් මේ තොරතුරු ඉගෙන ගැනීම වැදගත් වෙනවා. අපි කරන්න මොකද්ද, කරන්න තියෙන්නේ මොකද්ද, එහෙමත් නැත්නම් අපේ මේ කයක් කියලා මමෙක් කියලා පුජ්‍යලයක් කියලා හිතාගෙන ඉන්න ස්වභාවයේ යථා ස්වභාවය කුමක්ද, ඇත්ත වශයෙන් තියෙන්නේ මොකද්ද කියලා වගේ දෙයක් මුලදී අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සලායතන විභංග සූත්‍රයේදී මුලින්ම දක්න ලැබෙන්නේ සෑහෙන සිද්ධාන්තමය තොරතුරු රාශියක්. තොර ඒ තොරතුරු රාශිය පදනම් කරගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව භාවනාමය ප්‍රඥාවක් ඇති කරගන්න ආකාරය, ගොඩනගාගෙන යන ආකාරය, දියුණු කරන ආකාරය විස්තර කරලා දෙනවා. ඒක බොහොම ගැඹුරු මට්ටමකින් විස්තර කරලා දෙනවා. ඒ නිසා මුල් දවස් කීපය අපිට එක්තරා අන්දමකින් සිද්ධාන්ත තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේ කියන ඒ තත්ත්වය තේරුම් ගන්න යම්සි කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. එක්තරා අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ජේතවනේ අනාථපිණ්ඩික සිටුතුමා විසින් මේ තනන ලද ජේතවනාරාමයේ වැඩවාසය කරද්දී භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේම දහමක් දේශනා කරන්න ඉදිරිපත් වෙනවා. එතෙන්දී භික්ෂුන් වහන්සේලාව දැනුවත් කරනවා ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි. මහණෙනි, මේ ආධ්‍යාත්මික ආයතනය හයක් තියෙනවා. අන්නේ හය දැනගත යුතුයි. ඒක දැනගන්න අවශ්‍යයි. ඊට පස්සේ ච බාහිරාණී ආයතනානි වේදිතබ්බානි. මහණෙනි, බාහිර ආයතනත් හයක් තියෙනවා. ඒකත් දැනගැනීම වැදගත්, දැනගැනීම අත්‍යවශ්‍යයි. ච විඥාන කායා වේදිතබ්බා. දැනීම, දැනුවත් වීම, දැනගැනීම් රාශියකුත් තියෙනවා, හයක් තියෙනවා. ඒ හයත් තේරුම් ගැනීම අවශ්‍යයි. ච පස්ස කායා වේදිතබ්බා. ස්පර්ශ ආයතන හයක් නැත්නම් ස්පර්ශයන් හයක් තියෙනවා. ඒ ස්පර්ශයන් හයත් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. අට්ඨාරස මනෝප විචාරා වේති තප්පා. මේ මනස හැසිරෙන ආකාරයන් හයක් තියෙනවා, 18ක් තියෙනවා. ඒ 18 ආකාර මනසේ හැසිරීම, මනසේ විහිදයම්, ඒ 18 ආකාරයත් තේරුම් ගැනීම වැදගත් වෙනවා. චත්තින්ස සත්ත්වපදා වේති තප්පා. සත්ව පදයෝ 37ක් තියෙනවා. අන්නේ 37 ආකාර සත්ව පදයනුත් දැන ගැනීම වැදගත් වෙනවා. චත්තින්ස 36 ආකාර සත්ව පදයෝ තියෙනවා. ඒ සත්ව පදයෙන් 36 ආකාරයක් දැන ගැනීම වැදගත් වෙනවා. ඊළඟ තයෝ සතිපට්ඨාන යදරියෝ සේවති, යදරියෝ සේවමානෝ සත්තා ඝන මනුසාසු මරහති සෝමුච්චති ගොත් යෝගාචරියාණං අනුත්තරෝ පුරුස ධම්ම සාරතීති අයං උද්දේශෝ සලායතන විභංගස්ස කියලා මේ භාගතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ, ඒ වගේම ඒ යම්කිසි ආචාර්යයන් වහන්සේ නමක් ඇසුරු කරන්න සුදුසු තවත් සතිපට්ඨාන තුනක විවරණයක් මේ සූත්‍රයේදී අගට විස්තර වෙනවා. ඒකත් දැනගැනීම සුදුසුයි කියලා මේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා. ඒ නිසා අපි මේ මුලින්ම මේ බුදුරජාණන් වහන්සේ හරියට නිකන් අර පොතක පටුන කියලා දෙනවා වගේ තමයි මේ එකාතකින් මේ ಉದ್ದೇಶය ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ಉದ್ದೇಶය කියලා කිව්වහම එක්තරා අන්දමක
සාරාංශයක් සංක්ෂිප්ත වශයෙන් මේ මාතෘකා ටික විතරක් කියා දීම තමයි මෙතන මේ කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් එකින් එක මේ මොනවද මේ වචන වලින් කිව්වේ කියන එක ප්‍රායෝගිකව විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ උත්සාහන්ත වෙනවා. ඉතින් එතන පටන් ගන්න ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි. එතකොට මේ ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. අන්නේ ආධ්‍යාත්මික ආයතන හය දැන ගැනීම වැදගත්. තේරුම් ගැනීම අවශ්‍යයි කියන කාරණේ තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ ආයතන හය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කායතනානම් චක්කායතනං සෝතායතනං ගහනායතනං ජිහ්වායතනං කායායතනං මනායතනං කියලා මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඉතින් එතකොට මේක අපි දන්න දෙයක්, අපි ගාව තියෙන දෙයක්. එහෙමත් නැත්නම් අපි කියලා හඳුන්වන්නේ මේ හය කියලා කියන්න පුළුවන්. මෙතන මේ අලුතෙන් විශේෂ දෙයක් නෙමෙයි කියන්නේ, මේ අපි කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක් කියලා හිතාගෙන ඉන්න මෙන්න මේ ආයතන හය ගැන තමයි විස්තර කරන්නේ. අපි මේ වට නම් ගම් දීලා ලේබල් අලෝලා තමයි අපි පුජ්‍යලෝ වෙලා කෙනෙක් වෙලා ස්ත්‍රියක් පුරුෂයෙක් වෙලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා දුවෙක් පුතෙක් වෙලා ඒ චරිත නිරූපණය කරන්නේ, ඒ හැඩ ගන්වන්නේ. නමුත් අත්ත වශයෙන්ම බැලුවාම මෙතන තියෙන්නේ ආධ්‍යාත්මික ආයතන හයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. එතකොට චක් ආයතනය කියලා කියන්නේ මේ ඇහැ මූලික කරගත්ත ඒ ආයතනීය ක්‍රියාකාරීත්වය. සෝත ආයතන කියලා කිව්වහම කන මූලික කරගත්ත ඒ කණෙන් සිදුවෙන ආයතනීය ක්‍රියාකාරීත්වය. ඊළඟට ගහන ආයතනය කියලා කිව්වහම නාසය මුල් කරගත්ත ගඳ සුවඳ හඳුනා ගැනීමේ ඒ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ ජීව ආයතනය කියලා කිව්වහම රස දැනගන්න ඒ රස හඳුනා ගැනීමේ ක්‍රියාකාරීත්වය. ඊළඟට කාය ආයතනය කියලා කිව්වහම විවිධාකාර ස්පර්ශයන් දැනගන්න, පීඩනය, මේ වගේම උණුසුම සිසිලස වගේ දේවල් දැනගන්න, ඒ කය ඇසුරු කරන ස්පර්ශයන් දැනගන්නා ඒ ක්‍රියාකාරීත්වය, ඒ ආයතනීය ක්‍රියාකාරීත්වය කාය ආයතනයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අර ධම්මායතනය, මන ආයතනය කියලා කිව්වහම එතෙන්දී මනස දැන් එතන ටිකක් ගැඹුරු මට්ටමක් තියෙනවා. මන ආයතනයේදී අපි විවිධාකාර දේවල් දැනගන්නවා, එක જાතියක පමණක් නෙමෙයි. එතකොට රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ හයටම එක්තරා අන්දමක පුදු විපත් පුදු බවක්, ඒ කියන්නේ බාහිර ආයතන හයේම එක්තරා අන්දමක දැනීමක් මේ මන ආයතනය තුලින් ඇති කර ගන්න පුළුවන්. ඒවා එක් රැස්වීමක්, ඒවා අනුභව කිරීමක්, පරිහරණය කිරීමක් මන ආයතනය තුලදී සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒ తত্ত্বය තමයි මන ආයතනය නැත්නම් මනසේ ක්‍රියාකාරීත්වය වශයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. අපි මේවා තව තව ඉස්සරහට යනකොට මේවායේ අතර තියෙන අන්තර් සම්බන්ධතා, ඒවා එකිනෙක සහයෝගයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය, ඒවා අතර තියෙන යම් යම් නෑදෑකම් හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ විදිහට අපි මේ ආයතන 6 තේරුම් ගැනීම වැදගත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මෙතන මේ බඳු දෘෂ්ටි කෝණයකින් බලන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අපිට ඉපදුනාට පස්සේ අම්මයි තාත්තයි එකතු වෙලා නමක් දීලා අපි සමාජයේ විසින් මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා නම් කරලා එහෙම අපි සම්මුතියක් පදනම් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ සම්මුතිය අපි ඊළඟට ඇත්ත කියලා සලකනවා. ඒ සම්මුතිය තුළ අපි හිර වෙලා අපි ඇවිල්ලා අහවල් තැනැත්තා, අහවල් තැනැත්තිය කියන ගොඩනගාගත්ත පදනමක් තුළ තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඉතින් එහෙම දිගට කටයුතු කරගෙන යනකොට අපේ මේ ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඇත්ත වශයෙන් මේ කය කියන්නේ මොකද්ද? ඇත්ත වශයෙන් මනස කියන්නේ මොකද්ද කියලා වගේ දෘෂ්ටි කෝණයක් අපිට සමාජයට මග හැරෙනවා. මොකද ඒ තරම් ඒ අපි යොදාගත්ත නම්ගම්, ඒ තරම් අපි යොදාගත්ත ඒ පරිකල්පනාවන්, එහෙමත් නැත්නම් අපි කරන ඒ සම්මුතීන්, ඇසුරු කරන සම්මුතීන්, මේ සියල්ල අපිව වෙලා ගන්න ගතියක්, ඒවා තුළ අන්තිමට හිර වෙන ගතියක්, ඒවෙන් අත මිදෙන්න බැරි ගතියක්, ඒකම ඇත්ත කියලා සලකන ගතියක් අපි අතර ඉතිරි වෙනවා. ඒ නිසා ඒ බඳු පරිසරයක තමයි මේ බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම මෙතන මොකද්ද තියෙන්නේ, මෙතන යථාර්ථය කුමක්ද, මේකේ ප්‍රകൃතිය කුමක්ද කියලා අපිව ටිකක් ඊට වඩා ගැඹුරකට අරගෙන යන්නේ. දැන් අපි මෙහෙම කියනකොට සමාජයට කෙනෙකුට මතක් වෙන්න පුළුවන්, අපි මීට කලින් දේශනා කරපු ධර්ම දේශනාවන් වලදී ස්කන්ධ පහ ගැනත් යම් කිසි මතක් කිරීමක් කරා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා.
එතකොට එතනදිත් ඇත්තරම මේ සත්වේ පුජ්‍යලයක් මමෙක් වශයෙන් සලකන මේ ස්වභාවය තමයි ස්කන්ධ පහකට බෙදලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. දැන් ඒ ඉදිරිපත් කිරීම වෙනුවට දැන් මේ වෙනත් ආකාරයක ඉදිරිපත් කිරීමක් තමයි ආයතන හයක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඇතම් කෙනෙකුට ස්කන්ධ වශයෙන් තේරුම් ගැනීම එයාට හුඟක් ගෝචර වෙනවා. එයාට හුඟක් හිතට කාවදිනවා. එයාට ඒක හොඳට තේරෙනවා. තවත් කෙනෙකුට ආයතන වශයෙන් තේරුම් ගැනීම හුඟක් පහසු වෙනවා. එයාගේ හිතට ඒක හුඟක් ගෝචර වෙනවා. ඒ නිසා ඇතම් ස්වාමීන් වහන්සේලා ඒ බුදුරජාන් වහන්සේගේ කාලයේ වැඩ සිටි ඇතම් ස්වාමීන් වහන්සේලා ඒ සලායතනයන්ම පදනම් කරගෙන තමන්ගේ භාවනාව දියුණු කරලා එහෙමත් නැත්නම් තමන් ඒ අනුව කටයුතු කරලා ඒ අවබෝධය දියුණු කරගෙන අරහත්ත්වයට පත් වෙච්ච බවක් හඳුන ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් රාහුල ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ ආයතන ක්‍රියාකාරීත්වය හඳුනාගෙන සලායතනයන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් සලායතනයන් මූලික කරගෙන භාවනා වඩලා අරහත්ත්වයට පත් වෙච්ච බවක් තේරුම් ගන්න පුළුවන්. තවත් පැත්තකින් ස්කන්ධයන් ගැන කතා කරාම එතකොට තවත් ස්වාමීන් වහන්සේලා ඒ ස්කන්ධයන් මූලික කරගත්ත ඒ අවබෝධය දියුණු කරගෙන එතනින් අරහත්ත්වයට පත් වෙච්ච බවක් තේරුම් ගන්න පුළුවන්. තවත් ස්වාමීන් වහන්සේලා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ධාතු ස්වභාවයන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ කටයුතු කළා අරහත්ත්වයට පත් වෙච්ච බවක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලා අතර රහතන් වහන්සේලා අතර යෝගාවචරීන් අතර මේ විවිධ ඉගැන්වීම් වලින් ඇතැම් ඉගැන්වීමක් හොඳට සිත් කාවදින ගතියක් ඒ ඉගැන්වීම තුලින් තමන් හොඳට විනිවිදගෙන යන්න පුළුවන් ගතියක් ඒ අපි හිර වෙලා ඉන්න සම්මුතීන් අභිබවා ඒවා විනිවිදගෙන ඒ පරමාර්ථයක් තේරුම් ගන්න ගැඹුරක් තේරුම් ගන්න අධ්‍යාත්මික පැත්තක් තේරුම් ගන්න මේ ඉගැන්වීම් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇතම් කෙනෙක් එනිසා ස්කන්ධයන් මූලික කරගත්ත ඉගැන්වීම් හොඳට තේරුම් ගනිමින් ඒ ඔස්සේ තව තව ඉදිරියට යනවා. තවත් කෙනෙක් ආයතනයන් පිළිබඳ ක්‍රියාකාරීත්වය හොඳින් තේරුම් ගනිමින් ඒ ඔස්සේ තව තව ඉදිරියට යනවා. තවත් කෙනෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් වශයෙන් තේරුම් ගනිමින් ඒ ඔස්සේ තව තව ඉදිරියට යනවා. මෙන්න මේ වගේ ඉතින් විවිධ අන්දමින් භාගතුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මයේ ඉදිරිපත් කරලා තිනවා. ඒකට අපි අද ඉඳන් ටිකක් උත්සාහවත් වෙන්නේ මේ ආයතන ක්‍රියාකාරීත්වය මූලික කරගත්ත ඒ අවබෝධයක් ඇති කරගන්න. ඊට පස්සේ අපිට යන්න පුළුවන් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන ඊළඟ ඉගැන්වීමට. ඒ තමයි ච බාහිරාණි ආයතනානි වේදිතබ්බානි. බාහිර ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හය දැනගත යුතුයි. ඉතින් ඒකත් අපිට තේරුම් ගන්න පුළුවන් පහසුවෙන්. රූප ආයතනං, සද්ද ආයතනං, ගන්ධ ආයතනං, රස ආයතනං, පොට්ටබ්බ ආයතනං, ධම්ම ආයතනං කියලා බුදුරජාණන් වහන්සේ ඒ ආයතන හය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට මේක කියනකොටම ඇහෙනවා මේ ඇවිල්ලා අර කලින් කතා කරපු ආධ්‍යාත්මික ආයතන වලට ගෝචර වෙන ඒවට හසු වෙන ඒ බාහිර ආයතන හය තමයි මෙතන මේ විස්තර කරලා තියෙන්නේ. එතකොට චක් ආයතනයට නම් ඒ කියන්නේ ඇහැ කියන ආයතනයට නම් රූප ආයතනය තමයි ගෝචර වෙන්නේ. රූප තමයි ගෝචර වෙන්නේ. එළියේ තියෙන හැඩතල වර්ණ සටහන් ඒවා තමයි එතකොට චක් ආයතනයට ගෝචර වෙන්නේ. එතකොට සෝත ආයතනයට නම් සද්ද ආයතනය තමයි ගෝචර වෙන්නේ. ඒ කියන්නේ කනට නම් සද්ද තමයි ඇහෙන්නේ. ඒක තමයි සද්ද කියන එකට තමයි එතකොට අපි මේ සද්ද ආයතනය කියලා යොදලා තියෙන්නේ. එතකොට කනට බෑ රූප බලන්න, රූප පෙනෙන්නේ නැහැ කනට. කනට පුළුවන් සද්ද අහන්න. ඊට පස්සේ ගහන ආයතනයට අරමුණු වෙන්නේ ගන්ධ, නැත්නම් ගඳ සුවඳ. ඒක තමයි ගන්ධ ආයතනය කියලා මෙතන හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ඒ ගන්ධ ආයතනය ගෝචර වෙන්නේ නාසයට පමණයි. එතකොට ගඳ සුවඳ දැනගන්න පුළුවන් නාසයෙන්. ඒක ඇහෙන් කරන්න බෑ, කනෙන් කරන්න බෑ, කයෙන් කරන්න බෑ. ඒකට නාසයක් අවශ්‍යයි. ඊට පස්සේ රස ආයතනං. එතකොට දිවෙන් පුළුවන් රස බලන්න. ඒ දිවට අරමුණු වෙන ගෝචර වෙන රසය තමයි රස ආයතනය කියලා හඳුනගන්න පුළුවන්. එතකොට රස දැනගන්න දිවක් අවශ්‍ය වෙනවා. රස අරමුණු වෙන්නේ දිවකට, එහෙම නැතුව කනකට ඇහැකට රසක් අරමුණු වෙන්නේ නැහැ. ඊට පස්සේ පොට්ටබ්බ ආයතනං කියලා මේ කයට දැනෙන විවිධ ස්පර්ශයන් උණුසුම සිසිල වගේ දේවල්, පීඩනය වගේ දේවල් හඳුන ගන්න නම් මනම් සමක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ කයේ ප්‍රධාන ක්‍රියාකාරීත්වයක් තමයි එතකොට මේ ස්පර්ශය හඳුනා ගැනීම. ඉතින් එතකොට මේ පොට්ටබ්බ ආයතනං කියලා ඒ අපි දැනගන්නා විවිධ ස්පර්ශයන් තමයි හඳුන්ලා දීලා තියෙන්නේ. එතකොට කයට අරමුණු වෙනවා ඒ බඳු ස්පර්ශයන්. දැන් සමහර කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක් තමයි දැන් දිවටත් එහෙමනම් උණුසුම සිසිලස දැනෙනවා නේද කියලා.
එතෙන්දී ඇත්තරම දිවේ ක්‍රියාකාරීත්වය වශයෙන් අපි සලකන්නේ රස හඳුනා ගැනීම. එතකොට ජීවහායතනය කියලා විශේෂයෙන් කතා කරද්දී අපි මතක් කරගන්නේ ඒ රස හඳුනා ගැනීමේ ක්‍රියාකාරීත්වය. රස පදනම් කරගත්ත ඒ ඔස්සේ කටයුතු කරන ඒ හඳුනාගෙන ඉදිරියට යන කටයුතු කිරීම තමයි ජීවහායතනය වශයෙන් හඳුනන්නේ. නමුත් දිවේ තියෙනවා කාය ආයතනය පැත්තකුත්. එතන අපි දිව කියලා නෙමෙයි එතකොට හඳුනගන්නේ. එතන තියෙනවා කයට සම්බන්ධ කොටස්. ඒකෙන් පුළුවන් ස්පර්ශය හඳුනගන්න. ඉතින් ඒ නිසා තමයි යාට උණුසුම සිසිලස ස්වභාවයනුත් දැනෙන්නේ. ඉතින් එතකොට අපි මේ දේවල් එකට සංකලණය වෙලා තියෙන්නේ. ඉතින් වගේ දේවල් අභිධර්මයේදී ටිකක් ගැඹුරින් විස්තර කරනවා. ඇහැක උනත් එතකොට මේ රූප බලාගැනීමේ ශක්තිය අවශ්‍ය කරන මේ පදනම් වෙච්ච ඒ චක්කු ප්‍රසාද රූප වෙනම තියෙනවා. ඊළඟට කාය ප්‍රසාද රූපත් ඒකේ තවත් තියෙනවා. ඉතින් එතකොට මේවා බොහොම මිශ්‍ර වෙලා තියෙන ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇහෙන් රූප බැලීමේ හැකියාව තමයි අපි මෙතෙන්දී විශේෂයෙන් මතක් කරගන්නේ. ඇහෙන් උණුසුම සිසිලස තේරුම් ගැනීම, ස්පර්ශයන් තේරුම් ගැනීම ඒක ඇවිල්ලා ඇත්තරම කාය ආයතනයට අයත් ක්‍රියාකාරීත්වයක්. ඒක කාය ආයතනයේ ක්‍රියාකාරීත්වය මුළු කය පුරාම විහිදලා තියෙනවා. ඒ නිසා අපිට අනිකුත් ඉන්ද්‍රයන් ගැන සලකද්දී සමහර විට පැටලෙන ස්වභාවයක් තියෙනවා. මේකෙන් උණුසුම සිසිලසක් දැනෙනව නේද, නැත්නම් මේකෙන් ස්පර්ශයක් දැනෙනව නේද කියලා එතනින්දී ඇත්තම තේරුම් ගන්න තියෙන්නේ. ඒ ඒ ඉන්ද්‍රයන්ට අදාළ කාර්යය තමයි අපි විශේෂයෙන් මතක් කරගන්නේ. ඊට පස්සේ මන ආයතනයට තමයි ගෝචර වෙන්නේ ධර්ම, නැත්නම් මනසට එන අරමුණු. ඒ අරමුණු විවිධ වෙන්න පුළුවන්. ඒතර ඒ අරමුණු බොහොම පැතිරිච්ච ස්වභාවයක් තියෙනවා. අතීතේ මූලික කරගත්ත අරමුණු, අනාගතේ මූලික කරගත්ත අරමුණු, ඇහෙන් ගත්ත රූප හා සම්බන්ධ අරමුණු, කනින් අහපු සද්ද හා සම්බන්ධ අරමුණු, නාසයෙන් දැනගත්ත ගඳ සුවඳ හා සම්බන්ධ අරමුණු, දිවෙන් දැනගත්ත රස හා සම්බන්ධ අරමුණු, කයෙන් දැනගත්ත ස්පර්ශයන් හා සම්බන්ධ අරමුණු, මනසෙන්ම ගොඩනගාගත්ත විවිධ අරමුණු. ඉතින් මේ වගේ බොහොම පුළුල් පරාසයක් මේ ධම්මායතන කියන කොටසට අයත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ච විඥාන කායා වේදි තබ්බානි. දැන් විඥාන හයක් ඊළඟට දැනගන්න අවශ්‍යයි කියලා දේශනා කරනවා. චක්කු විඥානං, සෝත විඥානං, ගාහන විඥානං, ජීවහා විඥානං, කාය විඥානං, මන මේ මනෝ විඥානං කියලා. එතකොට මේ විඥාන හයකුත් තේරුම් ගැනීම වැදගත් කියන එක මතක් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ විඥානවල සකස් වීම දෙකක් මූලික කරගෙන තමයි සිද්ධ වෙන්නේ කියලා ဒုတိය ද්වයං සූත්‍රය ආදී සූත්‍රවලදී දේශනා වෙලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. කියන්නේ ඇහත් රූපයත් නිසා තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. එතකොට චක්කු විඥානයක් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒක හේතු ප්‍රත්‍ය සහිතව තමයි පහළ වෙන්නේ. ඒකට අර අපි කියපු චක්කු ආයතනයත්, චක්ඛ ආයතනයත්, රූප ආයතනයත් වැදගත් වෙනවා. ඒක නිසා තමයි එතකොට චක්කු විඥානය ඇත්තටම හටගන්නේ. එතකොට චක්කු විඥානයක් හටගන්න නම් එහෙමනම් ඇහැක් අවශ්‍යයි, රූපයක් අවශ්‍යයි. ඉතින් මේක තමයි ප්‍රධාන කාරණා දෙක. ඊට අමතරව ඉතින් අපි ඇහැ ගැන කතා කරද්දී ඒ පැත්තට යොමු වෙච්ච අවධානය අවශ්‍ය වෙනවා. ඊට අමතරව ආලෝකය අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තව තව හේතු ගණනාවක් තියෙනවා මේ ඇහැේ ක්‍රියාකාරීත්වය නිවැරදිව සිද්ධ වෙන්න. ප්‍රධාන වශයෙන් මෙතෙන්දී ඇහත් රූපයත් නිසා තමයි චක්කු විඥානය හටගන්නේ කියන කාරණාව මතක් කරනවා. චක්කු විඥානයක් හටගන්නම් තවත් හේතු සාධක කීපයක් තියෙනවා. ආලෝකය, ඒ වෙතට යමු වෙච්ච අවධානය වගේ දේවල්. නමුත් ප්‍රධාන වශයෙන් ඇහැයි රූපයයි තමයි මූලිකම සාධක දෙක වෙන්නේ. ඉතින් එතකොට චක්කු විඥානය ඇහැ මූලික කරගත්ත දැන ගැනීම, ඇහැ මූලික කරගත්ත දැනීම, රූපයන් පිළිබඳ දැනීම කියලා අපිට සරව තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ සෝත විඥානය. දැන් කනත් සද්දත් නිසා සෝත විඥානයක් පහළ වෙනවා. එතකොට ඒ සද්ද හඳුනා ගැනීම සෝත විඥානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දිවත් මේ නාසයත් ගඳ සුවඳත් මූලික කරගෙන ගහන විඥානය පහළ වෙනවා. එතකොට ගහනංච ගන්ධංච පටිංච රූපේච ධම්මේච රූපේච උපජ්ජති ගහන විඥානං කියලා ඉතින් හඳුනා ගන්න පුළුවන්. මේ නාසයත් ගඳ සුවඳත් නිසා ගහන විඥානයක් පහළ වීම. එතකොට නාසයේ ක්‍රියාකාරීත්වය තමයි එතකොට මේ
ගඳසෝඳ හඳුනා ගැනීම. එතකොට මේ ගඳසෝඳ හඳුනා ගැනීම, ගඳසෝඳ තේරුම් ගැනීම, ගඳසෝඳ දැන ගැනීම කියන එක තොට නාසයත් ගඳ සුවදත් නිසා තමයි එහෙනම් පහළ වෙන්නේ. ඊට පස්සේ ජීවහා විඥානය. දැන් මේ විඥාන නම් කරලා තියෙන්නේ ඒකට පාදක වෙන ඒ ආධ්‍යාත්මික ආයතනයේ නමින්. දැන් මේකටත් උදාහරණයක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා මහා තණ්හා සංකේ සූත්‍රය ආදී සූත්‍ර දේශනාවලදී. ඒ කියන්නේ මේ විඥාන ඉබේ හට ගන්න හැ, ඒ විඥාන හට ගන්න නම් හේතු අවශ්‍යයි. දැන් ඒකට දෙන උපමාව තමයි දැන් ලී කැලක් ලී කැලි ටිකක් එකතු කරලා දර කැලි ටිකක් එකතු කරලා යම්සි කෙනෙක් ගින්නක් පත්තු කරා නම් ඒක දර නිසා හටගත්ත ගින්නක් දර ගින්නක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් දහය ආහාර මෙහි එකතු කරලා හටගත්ත ගින්නක් ඒව පත්තු කිරීම නිසා හටගත්ත ගින්නක් නම් ඒකට අපිත් දහය ගින්නක් කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි පෙට්‍රල් ඩීසල් වගේ දේවල් එකතු කරලා ඒවා පත්තු කිරීම නිසා හටගත්ත ගින්නක් නම් ඕක එකwidehatකින් ඉන්ධන නිසා හටගත්ත ගින්නක්, එහෙම නැත්නම් පෙට්‍රල් ගින්නක් හරි ඒ වගේ නමක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ආයතනයේ නමින් තමයි චක්කු විඥානයක් නම් කරලා තියෙන්නේ, මේ විඥානයේ ස්වභාවයක් නම් කරලා තියෙන්නේ. එතකොට ඇහි හටගන්නා ඒ දැනුවත් භාවය චක්කු විඥානයේ වශයෙන් නම් කරලා තියෙනවා. කනේ හටගන්නා ඒ දැනගන්නා ස්වභාවය සෝත විඥානයේ වශයෙන් නම් කරලා තියෙනවා. ඊළඟට නාසයේ හටගන්නා විඥාන ස්වභාවය ගහන විඥානයේ වශයෙන් හඳුන්වලා තියෙනවා. දිවේ හටගන්නා දැනගන්නා ස්වභාවය ජීවහා විඥානයේ වශයෙන් නම් කරලා තියෙනවා. කයේ හටගන්නා දැනගන්නා ස්වභාවය කාය විඥානයේ වශයෙන් පෙන්වලා තියෙනවා. ඊළඟට මනසේ දැනගන්නා හටගන්නා දැනගන්නා ස්වභාවය දැනීම් ස්වභාවය මනෝ විඥානයේ වශයෙන් පෙන්වලා තියලා තියෙනවා. එතකොට මේවායේ අතර අන්තර් සම්බන්ධතාව දැනටමත් අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඇසත් රූපයත් නිසා චක්කු විඥානයක්, කනත් සද්දත් නිසා සෝත විඥානයක්, නාසයත් ගඳ සුවඳත් නිසා ගහන විඥානයක්, දිවත් රසත් නිසා ජීවහා විඥානයක්, කයත් ස්පර්ශයනුත් නිසා කාය විඥානයක්, මනසත් මනසට එන අරමුණුත් නිසා මනෝ විඥානයක් වශයෙන්. එතකොට මේ විඥාන 6 තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ච පස්ස කායා වේදි තබ්බානි. අපිට මේක ටිකව ටිකක් මෙතෙන්ට එන්න කලින් අපිට පුළුවන් මේ తত্ত্বය බුදුරයන් වහන්සේ ටිකක් ප්‍රායෝගික ඉදිරිපත් කරනවා යම්කිසි රූපකයක් මුල් කරගෙන, එහෙමත් නැත්නම් උපමාවක් මුල් කරගෙන ඒ සූත්‍රය ටිකන චප්පානක සූත්‍රය කියලා. දැන් මේ ආයතන ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන් තවත් බොහොම විචිත්‍ර උපමාවකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ චප්පානක සූත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවර වීමත් අසංවර වීමත් සම්බන්ධයෙන්. ඉතින් එහෙම දේශනා කරද්දී තමයි මේ සංවර වීමට මුල් වෙන ඒ ආයතනීය ක්‍රියාකාරීත්වය, අසංවර වීමට මුල් වෙන ආයතන ක්‍රියාකාරීත්වය මුලින්ම ඉදිරිපත් කළා තමයි මේ ආයතන 6 ගැන, මේ ආයතන 6ේ සාමාන්‍ය චර්යාව පිළිබඳව කියලා දෙන්නේ. දැන් අපි මේ ආයතන 6ේ චර්යාව ඒ උපමාවෙන්ම මුලින් පටන් ගත්තොත් බුදුරජාන් වහන්සේ කියනවා සත්තු 6 දෙනෙක් ඉන්නවා. මේ සත්තු 6 දෙනා බොහොම ශක්තිමත්, ඒ වගේමයි එකිනෙකාට වෙනස්. ඇසුරු කරන ස්ථාන වශයෙන් වෙනස්, ඒගොල්ලන්ගේ ආසාවන් වෙනස්. ඒගොල්ලෝ ජීවත් වෙන ස්ථානයේ වශයෙන්, ලැබුම් ගන්නා ස්ථානයේ වශයෙන් සැලකුවත් ඒවත් වෙනස්. මේ ගන්න 6 දෙනා තමයි එක්කෙනෙක් තමයි නයා. දැන් අපි දන්නවා නයා කියන්නේ උරග වර්ගයට අයත් සතෙක්. ඌ ඉන්නේ තුඹසක. ඌ හැමතිස්සෙම ඌගේ ආරක්ෂාව පිණිස ඌට නිදා ගන්න වුණාම, සැඟවෙන්න වුණාම ඌ යන්නේ තුඹසකට. එතෙන්ට තමයි ඌ ඇදගෙන යන්නේ. කවුරු හරි ඌට මාක් හරි හිරිහැරයක් කරන්න ගත්තොත් අපි හිතමු ඔන්න ඌ හුඹහට තමයි දුවගෙන යන්නේ. එතකොට ඌගේ ආහාර ගත්තොත් ඒකත් වෙනස්. ඒක ඇවිල්ලා ඌ වෙනත් යම් ඌටම අදාළ ආහාර ටිකක් තියෙනවා. අන්න ඒක තමයි එයාට ගෝචර භූමිය. ඊට පස්සේ කිඹුලා. කිඹුලෙක් ගත්තොත් ඌ එතකොට වතුරේ තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒ දියට ඇලුම් කරන ගතියක්, දිය යට ගුහාවක ඉන්න ගතියක් තමයි කිඹුලාගේ තියෙන්නේ. එතකොට මේ ණයයි කිඹුලා අතර ලොකු වෙනසක් තියෙනවා. ඊට පස්සේ පක්ෂියෙක් ගත්තොත් කුරුල්ලෙක්. මේ කුරුල්ලා ඉතින් පියාඹලා යන්න තමයි උත්සාහ කරන්නේ. බොහොම ශක්තිවන්ත කුරුල්ලෝ ඉන්නවා, කිජුලිහිනියෝ වගේ.
එතකොට ඒ බඳු කුරුල්ලෝ බොහොම ප්‍රතාපවත් උන්ට ලොකු සතෙක් වුණත් ඇදගෙන යන්න පුළුවන් උස්සගෙන වුණත් පියාඹලා යන්න පුළුවන් එතකොට ඒ බඳු පක්ෂීන් අපි දැනගෙන තියෙනවා ඊළඟට ඉදිරිපත් කරන්නේ ශුනකයා බල්ලෙක් ඉන්නවා බල්ලොත් ඉතින් බොහොම ශක්තිමත් බල්ලෝ ඉන්නවා ඉතින් මේ බල්ලෙක් සාමාන්‍යයෙන් එතකොට මනුස්ස වාසයක් ඇසුරු කරන ගතියක් ගමක් ඇසුරු කරන ගතියක් තමයි තියෙන්නේ එයා කැලේ ඉන්න කැමති නැහැ එයා කැමති ගමක් ඇසුරු කරගෙන ගෙයක් ඇසුරු කරගෙන ජීවත් වෙන්න. ඊට පස්සේ ඉන්නවා හිවලා. හිවලා එතකොට සාමාන්‍යයෙන් මේ මැනිච්ච දේවල් අනුභව කරමින් මලමිනි අනුභව කරමින් අන්න ඒ වගේ මේ සොහොනක් ඇසුරු කරන බවක් තමයි හිවලාගේ පෙන්වුම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්නවා වඳුරෙක්. මේ වඳුරා වනාන්තරයක තමයි ජීවත් වෙන්නේ. එයා ගහෙන් ගහට පනිමින් වනාන්තරයක් ඇසුරු කරන බවක් තමයි වඳුරගේ තියෙන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන මේ සත්තු 6 දෙනා විශේෂ ඒුන්ටම ආවේනික යම්කිසි ගති ලක්ෂණ තමයි නිරූපණය කරන්නේ. එකිනෙකා අතර වෙනස්කම් හුඟක් තියෙනවා. එකිනෙකා අතර වෙනස්කම් නිසාම ඒගොල්ලෝ කටයුතු කරන්න වෙනස් වෙනස් ආකාරයෙන්. දැන් බුදුරජාන් වහන්සේ කියනවා මේ 6 දෙනා අපිටම වාකාරී උපක්‍රමයක් පාවිච්චි කළා. ඒ 6 දෙනාගේ බෙල්ලේ යම්සි රැහැනක් නැත්තම් කඹයක් බඳිනවා. අපිටම කොහොම හරි අල්ලලා කිඹුල මේ නයිගේ පෙනේ ගාවින් අපිටම ඔන්න රණුවක් බැඳා. කිඹුලෙක්වත් අල්ලගෙන උගෙත් රණුවක් බැඳගත්තා. ඊළඟට පක්ෂියෙක් අල්ලලා උගෙත් කකුලක හරි කොහේ හරි ඔන්න රණුවක් බැඳගත්තා. නැමයි මේ පුංචි සත් පක්ෂියෙක් නෙමෙයි බොහොම ශක්තිවන්ත පක්ෂියෙක්. ඊට පස්සේ බල්ලෙකුත් අල්ලලා ඌටත් ලණුවක් බැඳගත්තා. දන්වලක් හරි බැඳගත්තා. ඊට පස්සේ හිවලෙකුත් අල්ලලා ඌගෙත් බෙල්ලේ ඔන්න ලණුවක් බැඳගත්තා. හිවලත් බොහොම ශක්තිවන්ත හිවලෙක් තමයි මෙතන තෝරගෙන තියෙන්නේ. ඊට පස්සේ වඳුරෙකුත් බොහොම ටිකක් හැඩි දැඩි වඳුරෙක් අරගෙන ඌවගත් කොහොම හරි බැඳගත්තා. දැන් මේ බැඳගත්ත රැහන්වල අනිත් කොන එකතු කරලා එකට බඳිනවා. දැන් මේ විදිහට බැඳහම මොකද වෙන්නේ? දැන් මේ 6 දෙනා හය පැත්තකට තමයි දුවන් උත්සාහන්ත වෙන්නේ. ඔවුනොවුන් එකිනෙකට බැඳලායි තියෙන්නේ. ඒවුනොවුන් එකිනෙකට බැඳලා තිබුණාට මොකද? ඒ ඒ අය කැමති ඒ ඒ ස්ථානවලට නිසා. නයානන් තුඹසට යන්න පුදුම උත්සාහයක් දරනවා දැන්. කිඹුලා කොහොම හරි වතුරට ඇදගෙන යන්න ලොකු උත්සාහයක් දරනවා. ඊට පස්සේ පක්ෂියා ඌ අහසට පියාඹන්න පුදුම උත්සාහයක් දරනවා. ඊළඟට ශුනකයා බල්ලා ඌ කොහොම හරි ගමට දුවන්න උත්සාහ කරනවා. ඊළඟට හිවලා ගත්තොත් සොහොනක් පැත්තට දුවන්න උත්සාහ කරනවා. ඊළඟට වඳුරා වනාන්තරයේ පැත්තට දුවන්න කැලෑවක් පැත්තට දුවන්න උත්සාහ කරනවා. එතකොට මේ 6 දෙනා පැති 6ක් ක්‍රියාකාරීත්වයන් 6ක් කැමැති ස්වභාවයන් 6ක් ඒ ගොල්ලන්ට අරමුණු වෙන එහෙම නැත්නම් ඒ ගොල්ලෝ කැමැති ප්‍රදේශ 6ක් තියෙනවා. ඒ නිසා මේ 6 දෙනා දැන් නිකන් එකම ගාල ගෝට්ටියක් වගේ ඔවුනොවුන් අතර තරංගයක් තමයි දැනගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දි මේ තරංගයෙන් යම් අවස්ථාවක නයා ශක්තිමත් වුණා නම් අනිත් 5 දෙනාම ඇදගෙන එයා තුමස දිහාවට තමයි බඩගාගෙන යන්නේ. එතකොට නයා එතෙන්ද ශක්තිමත්. අනිත් අය අසරණයි. අනිත් අය නිකන් ඇදිලා යනවා නයා ඇදගෙන යන පැත්තට. ඊට පස්සේ යම් වෙලාවකදී කිඹුලා ශක්තිමත් වුණා නම් අනිත් අය අසරණයි අනිත් අය වැදගෙන එයා වතුරට තමයි ඇදගෙන යන්නේ වතුරට තමයි යා අනිත් අයවත් එක්කම යන්නේ ඊට පස්සේ යම් වෙලාවකදී පක්ෂියා ශක්තිමත් වුණා නම් ඒ පක්ෂියා දැන් අහසට පියාඹනවා ඒතර අනිත් අය ඔක්කොම නිකන් එලිලා ඉන්නවා ඒකේ අපිට නිකන් හිතේ චිත්‍රයක් මවා ගන්න පුළුවන් ඒතර අනිත් සත්තු 6 දෙනා 5 දෙනා එලිලා ඉන්නවා පක්ෂියා ශක්තිමත් වෙච්ච නිසා මේ වෙලාවේදී අනිත් අයවත් උස්සගෙන දැන් පියාඹනවා යම් වෙලාවකදී බල්ලා ශක්තිමත් වුණා නම් එතකොට ඉතින් අනිත් අය කොච්චර අකමැති වුණත් ගමක් දිහාට තමයි බල්ලා මේ ඔක්කොම ලව ඇදගෙන යන්නේ. යම් අවස්ථාවකදී හිවල ශක්තිමත් වුණා නම් එතෙන්දී අනිත් අය කොයිතරම් අකමැති වුණත් සොහොන් පිටණියක් පැත්තට තමයි හිවල අනිත් අයවත් එක්කම ඇදගෙන යන්නේ. ඊට පස්සේ යම් වෙලාවක වඳුර ශක්තිමත් වුණා නම් අනිත් අයගේ ඌමනාව කෙසේ වෙතත් දැන් වඳුර ඔක්කොම ලව ඇදගෙන යන්නේ මේ වනාන්තරයක් දිහාට. දැන් මෙන්න මේ ක්‍රියාකාරීත්වය තමයි බුදුරජාන් වහන්සේ ආයතන වලට උපමා කරන්නේ. මෙතෙන්දී නයා තුමසට අදිනවා වගේ ඇහැ රූප වලට තමයි කැමැති රූප ඔස්සේ තමයි යා කටයුතු කරන්නේ.
කිඹුලා දියට යනවා වගේ මේ කන සද්ද වලට තමයි කටයුතු කරන්නේ. සද්ද ඔස්සේ තමයි යන්නේ. සද්දත් එක්ක තමයි යාගේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඊළඟට පක්ෂියා අහසට තමයි පියාඹන්නේ. එතකොට අහස තමයි යාගේ ගෝචර භූමිය. ඒ වගේ තමයි නාසයේ ගඳ සුවඳ ඔස්සේ තමයි යන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ශුනකයා ගත්තොත් එයා ගමකට අදිනවා වගේ දිව රසයන් ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හිවලා සොහනකට අදිනවා වගේ අපේ මේ කය විවිධ ස්පර්ශයන් ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ වඳුරා වනාන්තරයකට යනවා වගේ අත්ෙන් අත්තර පැන පැන යනවා වගේ අපේ මනස විවිධ ධර්ම ඇසුරු කරමින් මනසට එන අරමුණු ඇසුරු කරමින් ඒකෙන් ඒකට මේකෙන් මේකට පැන පැන තමයි යන්නේ. එතකොට මෙන්න මේ ආයතනවල ක්‍රියාකාරීත්වය බුදුරජාන් වහන්සේ මේ එකට බැඳපු සත්තු 6 දෙනෙක්ගේ ක්‍රියාකාරීත්වය තුලින් නිරූපණය කරලා තියෙනවා. යම් වෙලාවක යම් සතෙක් ශක්තිමත් වුණා නම් ඒ සතාගේ දිහාවට අනිත් කට්ටිය නතු වීමක් අනිත් අය අක්‍රීය වීමක් අනිත් අය අසරණ වීමක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ඉන්ද්‍රිය 6න් යම් ඉන්ද්‍රියක් ඉස්සරහට ආවම එයාට ප්‍රබල අරමුණක් ඉදිරිපත් වෙලා තියෙන වෙලාවකදී අනිත් අය අඩපණ වීමක් අනිත් අය දුර්වල වීමක් සිද්ධ වෙලා ඒ ආයතනය තමයි මූලික වෙන්නේ. ඒ ආයතනය තමයි ශක්තිමත් වෙන්නේ. ඒ ආයතනය තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් හැබැයි මෙතනදී අදහස් වෙන්නේ නැහැ මේවා පැය ගණන් අනිත් ඒවා අක්‍රිය වෙලා තියෙනවා කියලා. මේක බොහොම යහුසුළු ක්‍රියාකාරීත්වයක්. අන්න ඒ යහුසුළු ක්‍රියාකාරීත්වය තමයි අපිට හඳුනා ගන්න පුළුවන් බොහොම ෂණිකව මේවා එකින් එකට මාරු වෙමින් යන නිසා අපිට මේකේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න බැරි තරම් වේගවත්ව සිද්ධ වෙනවා. ඒ නිසා භාවනාවකදී අපි ඒ වගේ දේවල් තමයි තේරුම් ගන්න ගැඹුරකට යන්න උත්සාහන්ත වෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ ච පස්සකායාවේදි තම්බා ස්පර්ශයන් 6 තේරුම්ගත යුතුයි කියලා දේශනා කරනවා. එතෙන්දී ඉදිරිපත් කරන ස්පර්ශ 6 චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාහන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ කියලා ස්පර්ශ 6 ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට දැන් මේ ස්පර්ශයක් හටගන්නේ කොහොමද කියන එක ඔය මදුපිණ්ඩික සූත්‍රය වගේ සූත්‍රවලදී අපිට තේරුම් ගන්න පුළුවන්. චක්කුංච පටිච්ච රූපේච උපච්චති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ කියලා මේ ඇහත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණයක් හටගන්නවා. මේ තිදෙනාගේම එක්ව යෑම, මේ තිදෙනාම එක්ව කටයුතු කරනවා වගේ අපිට දැනීම, මේ තිදෙනාම එකට ඉන්නවා වගේ අපිට තේරීම, මේ තුන්දෙනාම රස එකට කටයුතු කරනවා කියලා අපිට තේරුම් යාම ස්පර්ශයේ වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී අපිට සරලව තේරුම් ගන්න පුළුවන් ඇහත් රූපයත් නිසා චක්කු විඥානයක් හටගන්නවා. හැබැයි මේ චක්කු විඥානවල පහළ වීම නැවත නැවත සිද්ධ වෙනවා. දැන් එතකොට මේ චක්කු විඥාන නැවත නැවත පහළ වෙන්න ඇහත් රූපයත් චක්කු විඥානයත් තුන අපි එකට ගන්න ගතියක් තියෙනවා. අපිට අමතක වෙනවා මේ ඇහත් රූපයත් නිසයි මේ චක්කු විඤ්ඤාණය පහළ වුණේ කියලා. දැන් අපිට තේරෙන්නේ හරියට ඇහත් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඤ්ඤාණයක් තියෙනවා කියලා වගේ තත්වකින් තමයි අපිට දැන් තේරෙන්නේ. මොකද ඒක ඒ තරම්ම මේ වේගවත්. අර චක්කු විඤ්ඤාණයේ තියෙන පටිසෝපන්න ස්වභාවය අපිට තේරෙන්නේ නැහැ දැන්. අපි හිතන්නේ ඒකක් තියෙන එකක් කියලා. දැන් මේ තුන්දෙනම එකතු වෙලා කටයුතු කරනකොට ඔන්න ස්පර්ශයක් තියෙනවා. ඔන්න දැන් ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා කියලා වගේ හැඟීමක් තමයි මෙතන හඳුනගන්නේ. එතකොට ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් කියන මේ තිදෙනාගේම එක් රැස් වීම එක්ව කටයුතු කිරීම තුලින් ස්පර්ශයක් පහළ වෙනවා කියලා නැත්නම් මෙතෙන්දී චක්කු සම්පස්සේ පහළ වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට කණයි සද්දයි නිසා සෝත විඤ්ඤාණ පහළ වෙනවා. දැන් මේ ක්‍රියාකාරීත්වය නැවත නැවත සිද්ධ වෙන්න එතකොට මේ තුන්දෙනාම එකට ඉන්නවා වගේ ගතියක්. තුන්දෙනාම එක්ව කටයුතු කරනවා වගේ ගතියක් තමයි අපිට තේරෙන්නේ. අපිට ටිකක් අමතක වෙනවා මේ කනත් සද්දත් නිසයි සෝත විඥානය පහළ වුණේ කියන එක අපිට අමතක වෙලා එයත් තවත් එක්කෙනෙක් මේ තුන්දෙනාම එකටයි ඉන්නේ. මේ තුන්දෙනාම දැන් ඔන්න එක්ව කටයුතු කරනවා. එබඳු තත්වයකින් තමයි සෝත සම්පස්සය පහළ වෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තට ගහන සම්පස්සේ ගඳ සුවඳයි නාසයයි ඒ දෙන්න නිසා ගහන විඥානයක් පහළ වුණාම එතකොට මේ නැවත නැවත ගඳ සුවඳ අපිට දැනෙනවා. ඒක
මොහොතක් දෙන්න අවසන් වෙනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ නැවතත් හට ගන්නවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මේ දිගටම මේ ගඳ සුවඳ දැනීමක් තියෙනවා. දිගටම නාසයක් තියෙනවා. දිගටම ගඳ සුවඳක් තියෙනවා. දිගටම ගඳ සුවඳ දැන ගැනීමක් තියෙනවා. ඒතර මෙන්න මේ ක්‍රියාකාරීත්වය යොහුසුලුව සිද්ධ වෙනකොට එතන ගහන සම්පස්සයක් නාසය ඇසුරු කරගත්ත ස්පර්ශයක් ක්‍රියාත්මක වෙන බව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දිවයි රසයි ගත්තාම දිවත් රසත් නිසා ජීවහා විඥානයක් පහළ වෙනවා. හැබැයි මේක නැවත නැවත තේරෙනවා. අපි හිතමු අපි යම්සි ආහාරයක් අනුභව කරනවා. ඒකේ යම්සි රසක් දැනෙනවා. ඉතින් ඒ රස නැවත 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 දැනෙනකොට දැන් මේ ඒ දැන ගැනීමත් දිවත් රසත් තුනම එකට ක්‍රියාත්මක වෙනවා කියලා අපිට තේරෙන්නේ. එතකොට ඒ ස්පර්ශය ජීවහා සම්පස්සයක් හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ කාය සම්පස්සය. කයත් විවිධ ස්පර්ශයන්ුත් නිසා කාය විඥානයක් පහළ වෙනවා. දැන් නැවත නැවත මේ කය සම්බන්ධයෙන් දැනුවත් වීම සිද්ධ වෙනවා. අපි හිතමු අපිට හීතල දැනෙනවා. එතකොට ඒ හීතල දැනීම සෑහෙන වෙලාවක් තිස්සේ අපිට තේරෙනවා දැන් හීතලයි. අපි කියන්නේ එහෙමයි. දැන් නම් හරි හීතලයි. එතකොට මේ හීතල කියන එක අපි දැන ගැනීම තුළින් අපිට තේරෙන්නේ. ඒකට කය අවශ්‍යයි, එළිය පැත්තෙන් ගත්තොත් ස්පර්ශය අවශ්‍යයි. එතකොට මේ ක්‍රියාකාරීත්වය නිසා පහළ වෙන කාය විඥාණය තමයි අපි දැන් මට හීතලයි කියලා අපි නිකන් අර්ථ දක්වන්නේ. අපි අර අච්චර ගැඹුරකට යන්නේ නැහැ. අපි කියනවා තවත් කෙනෙකුට මට හරි හීතලයි. මට ඇඳුමක් දෙන්න මට හරි හීතලයි. මේ කාලේ හීතල කාලේ කියලා ඉතින් අපි එහෙම වචන ව්‍යවහාර කරනවා. නමුත් බොහොම ටිකක් ගැඹුරට ගිහිල්ලා සූක්ෂම මට්ටමකට ගිහිල්ලා බැලුවොත් සිද්ධ වෙලා තියෙන්නේ මේ කය නැත්තම් කායායතනයත් අනිත් පැත්තෙන් පොට්ටබ්බායතනයත් මූලික කරගෙන කාය විඥාන පහළ වෙලා ඒ කාය විඥාන නැවත නැවත හටගනිමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට මේ කයයි ස්පර්ශයයි කාය විඥානයි එකට තියෙනවා වගේ නැත්තම් එක් රැස් වෙලා කටයුතු කරනවා වගේ හැඟීමක් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ කාය සම්පස්සය හඳුන ගන්නවා. ඊට පස්සේ මනෝ විඥාන. මනසට එන අරමුණුත් නිසා මනෝ විඥානවල ක්‍රියාකාරීත්වය හඳුන ගන්න පුළුවන්. ඒක තමයි ටිකක් ඇත්තටම කියනවා නම් ටික සංකීර්ණයි කියලා කියන්න වෙන්නේ. ඒ මනසේ ක්‍රියාකාරීත්වය තමයි ටිකක් එක පැත්තකින් අපිට එකපාරට තේරුම් ගන්නත් අමාරු. අපි ඒවා ටික ටික ලියාගෙන යමු ඉදිරියට යනකොට. මම බලාපොරොත්තු වෙනවා යම්කිසි රූප සටහන් වලින් මේ ක්‍රියාකාරීත්වය ටිකක් තේරුම් ගන්න, තේරුම් කරන්න. ඉතින් දැනට අපි තේරුම් ගමු මේ මනසට එන අරමුණු මනසේ දැන ගැනීම තුළින් ඒ දිගට දිගට ඒ මනසෙන් දැන ගැනීම සිද්ධ වෙනකොට ඒ දැන ගැනීම රාශියත් මනසත් එන අරමුණුත් එක්ව ගැනීම තුළින් මනෝ සම්පස්සයක් ක්‍රියාත්මක වෙනවා කියලා අපි දැනට තේරුම් ගමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාකාරීත්වයේ විචිත්‍රත්වයක් ඊට අනතුරු අපිට කියලා දෙනවා. අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බානි. මහණෙනි මේ අටලොස් ආකාර මනසේ හැසිරීම 18 ආකාරයක් වෙච්ච ඒ මනසේ හැසිරීම තේරුම් ගැනීම වැදගත් වෙනවා කියලා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ යම්ස කෙනෙක් ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපයන්ට යම්කිසි සතුටක් හිතේ පහළ වෙනවා. එතකොට ඒ රූප දැකලා ඒ සතුටු වෙච්ච රූපය ගැන තව තව හොයන්න, තව තව ඒ ගැන විමසන්න එයාගේ මනස ඊළඟට එතන හැසිරෙන්න පටන් ගන්නවා. අපි හිතමු අපි ගමනක් බිමනක් යනකොට කවුරු හරි ලස්සන කෙනෙක්ව දැක්කා. ඉතින් ඒක අපි එතනින් නතර වුණේ නැහැ. දැක්කා දැක්ක මට්ටමින් නතර වෙන්නේ නැහැ. දැක්කා ඊළඟ දුටු මතින් නතර වෙන්නේ නැහැ. අපි දැන් මේ ලස්සන රූපයක් ඒ නිසා සොම්නසක් හිතේ පහළ වුණා, සතුටක් හිතේ පහළ වුණා. කවුද එයා? කොහෙද එයා ඉන්නේ? එයාගේ තව තව මොනවද ලස්සනට බලන්න තියෙන්නේ කියලා. ඉතින් ඔන්න මේ පැත්තටම යොමු වෙලා තව තව මේ සොම්නස විඳින්න, සොම්නස වැඩි කරගන්න ඒ වෙත අපේ අවධානය යොමු කළා. මනස එතන හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරිති. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ දැන් ඇහත් රූපත් නිසා හටගත්ත චක්කු විඤ්ඤාණ ඒ තුනම එක්වෑමෙන් හටගත්ත ඒ
චක්කු සම්පස්ස මේ චක්කු සම්පස්සේ නිසා හටගන්න වේදනාව චක්කු සම්පස්සජා වේදනා කියලාත් ඉතින් හඳුන්වනවා ඉතින් මෙන්න මේ වේදනාව සතුටු සහගත නම් මේ සතුටු සහගත වෙච්ච වේදනාව නැවත නැවත විඳින්න අපේ හිතේ පෙළඹවීමක් ඇති වෙනවා ඒතර මෙන්න මේ පෙළඹවීම නිසා අපි නැවත නැවත ඒ වෙතට අවධානය යොමු කරනවා ඒක තව තව විඳ ගන්න උත්සාහන්ත වෙනවා ඒ තුලින් සතුට වෙන්නත් දැන් ඊළාට උත්සාහන්ත වෙනවා දැන් අපේ හිත එතන ගිහිල්ලා නිමග්න වෙනවා දැන් අපි දැක්ක යම්සි රූපයක් ඒකෙන් දැන් හරි සතුටුයි සුව වේදනාවක් තියෙන්නේ ඒකට අපේ හිතේ ලොල් වීමක් පහළ වෙලා ඒ හිතටම දැන් ඒ ඒ පැත්තටම දැන් අපේ අවධානයත් යොමු වෙලා ඒක ඒ මතින් සතුට වෙවි ඒකෙන් උද්දාමයටපත් වෙවි ඒකෙම බැහැගෙන ඒකම කියාපාමින් ඒක අස්සට රිංගාගෙන ඉන්න ගතියක් අපේ හිතේ පහළ වෙනවා මේක අපිට සරලව භාවනාවට සම්බන්ධ කරලා කෙනෙකුට ඕනනම් තේරුම් ගන්න පුළුවන් අපි හිතමු එයා සතිපට්ඨානයක් වඩලා හිත යම් පමණක හික්මවීමකට ලක් කරලා තියන් ඉන්නවා ඒ හිතේ දැන් තියෙනවා කොහෙවත් ඇලෙන්නේ නැති ගතියක් අපි හිතමු එහෙම ටිකක් ගැඹුරකට ගිය විපස්සනා යෝගාවචරේ එයා හැබැයි මේ සරල අරමුණක එයාට ඒ විදිහට කොහෙවත් ඇලෙන්නේ නැතු ඉන්න පුළුවන්කම තිබුණාට මොකද ඊට වඩා බොහොම රසවත් ප්‍රබල මෙතෙන්දි නම් අපි හිතමු හරිම දැකුම් කළු අරමුණක් ඉදිරිපත් වුණාම අර తত্ত্বය එයාට අහිමි වෙලා ආයෙත් හිත ගිහිල්ලා ඒ දැකපු රූපය උපාදාන කරන්න ඉඩ තියෙනවා. ඉතින් අන්නේ උපාදාන කරන මට්ටමේදී හිතට අත්වෙන ඉරණම හිත ක්‍රියාත්මක වෙන හැටි හිත එතන ගිහිල්ලා හැසිරෙන ආකාරය තමයි මේ සොම්නස මුල් කරගත්ත ඒ වේදනාව නිසා හිතේ සිද්ධ වෙන මෙන්න මේ නාඩගම අපිට තේරුම් ගන්න පුළුවන්. හිතේ දැන් අර තිබිච්ච සරල උපාදාන වලින් තොර සැහැල්ලු කිසිවක් ඇසුරු නොකරන తত্ত্বය දැන් එයාට අහිමි වෙලා දැන් ආයෙත් ඔන්න හිත ගිහිල්ලා අර දැකපු රූපය අල්ලගෙන ඒක රස විඳිමින් ඒකම කියාපාමින් ඒක ගැනම හිතමින් ඒ තුලම බැස ගන්න ගතියක් දැනගන්න පුළුවන්. ඒතර මෙන්න මේ ක්‍රියාකාරීත්වය දැනගන්න. මෙන්න මෙබඳු ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපේ හිත හරියට නිකන් තත්ත්වගත වෙලා තියෙනවා. ලස්සන රූපයක් දැක්කම ඒ වෙතට ඇදිලා ගිහිල්ලා ඒකම බලමින් ඒකම ඒක ගැනම කියාපාමින් ඒ තුලින්ම සතුටු වෙමින් ඒ අස්සටම රිංගගෙන ඒක මගේ කරගන්න ගතියක් අපේ හිතේ තියෙනවා කියලා එහෙනම් අපිට දැනගැනීම වැදගත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඒකෙම දොම්නස් ස්වභාවය. එහෙන් රූපයක් දැකලා දැන් පහළ වෙනවා යම්කසේ දොමනස්සට්ඨානියන් රූපං උපවිචරති. දොම්නස මූනික කරගත්තේ යම්සේ ස්වභාවයක් වේදනාවක් තමයි එයාගේ හිතේ දැන් හටගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි යමක් දැක්කහම ඇතැම් වෙලාවට ඉතින් සතුට විතරක් නෙමෙයි සතුට වෙනුවට දුම්නසක් හිතේ එක්තරා අන්දමක දුකක් පසුතැවීමක් තමයි ඇති වෙන්නේ. සමහර විට හැබැයි අපි නොදැනුවත්වම ඒක ඒකම නැවත ඇසුරු කරන ගතියක් තියෙනවා. අපි හිතමු අපි අකමැති කෙනෙක් දැක්කා අපිට ඒ දැක්ක මතින් නතර වෙන්න බෑ. දුටු මතින් නතර වෙන්න බෑ. අපි ඉතින් ආයෙත් ආයෙත් අකමැති වුණත් ඒ රූපේ දිහා බලනවා. එයාට එක්ක වෛර කරන්න නැත්නම් එයාට හානියක් කරන්න හිංසාවක් කරන්න තව තව විස්තර බලන ගතියක් ඒකෙම හිත හැසිරෙන ගතියක් තියෙනවා. සමහර විට අපි අහක බලා ගන්නවා. නමුත් අපේ හිත හැසිරෙන්නේ එතන. අපි ඇහෙන්නම් දැන් අපිට පේන්නේ නැහැ. හැබැයි ඒ ඇහෙන් ගත්ත අතීත රූපේ මුල් කරගෙන එතන කෙනෙක් පුජ්‍යලයක් තැනැත්තෙක් හදාගෙන අපි දැන් ඒ ගැන කල්පනා කරනවා. එතකොට මනස උපවිචරණයක් ඒක ළඟ ඇසුරු කිරීමක් ඒ ආසන්නයේ ඇසුරු කිරීමක් දැන් සිද්ධ වෙනවා. ඉතින් ඇතැම් වෙලාවට අපේ හිතේ උපේක්ෂාවක් පහළ වෙනවා. යම්ස කෙනෙක් දැක්කා ඉතින් උපේක්ෂාවක් ලොකු තද ඇල්මක් ඇත්තෙත් නැහැ. එහෙම නැත්නම් හිතේ අකමැත්තක් ඇත්තෙත් නැහැ. හැබැයි ඉතින් ඕමනාවක් තියෙනවා නම් ඒ දැකපු කෙනාව තව ටිකක් විමසන්න පුළුවන් අවශ්‍ය නම් ඉතින් දිහා බලන්නත් පුළුවන්. දැන් ඒකාතකින් අපි භාවනාවේදී මේ උපේක්ෂා සහගත අරමුණු තමයි වැඩියෙන්ම ඉදිරිපත් කරගෙන තියෙන්නේ. හැබැයි උමනාවෙන් බලනවා ඒ දිහා. උමනාවෙන් ටිකක් විමසලා බලනවා. ඒ උපේක්ෂාව මුල් කරගත්ත උපවිචරණයක්. උපේක්ෂා වේදනාවට උපේක්ෂා වේදනාවක් ඇසුරු කරගත්ත උපවිචරණයක් ඒ ආසන්නයේ හැසිරීමක් අපේ හිතේ සිද්ධ වෙනවා. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා
දැන් එක ආයතනයක් ගත්තාම එතකොට මේ තුන් ආකාර වේදනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි මේක මේ 18 ආකාරයක් දක්වා විහිදිලා යන්නේ. එතකොට වේදනාව තුන් ආකාරයයි, සැප, දුක්, උපේක්ෂා කියලා. ඒක අර මනසේ ක්‍රියාත්මක වෙනකොට අපි කියනවා සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියලා. ඒ කියන්නේ මෙතෙන්දී කයට දැනෙන වේදනාව නෙමෙයි විශේෂයෙන් ඉස්සරහට අරන් තියෙන්නේ, මනසට දැනෙන ඒ සැප වේදනාව, සුව වේදනාව, මනසට දැනෙන දුක් වේදනාව, මනසට දැනෙන උපේක්ෂා වේදනාව තමයි මෙතෙන්දී පාදක වෙලා තියෙන්නේ. ඒතර යම් රූපයක් දැකලා මනසට සතුටක්, සොම්නසක් පහළුණා නම් ඒ මූලික වෙච්ච අරමුණ ගැන අපි වැඩි වැඩියෙන් විමසන්න, ඒ ගැන කල්පනා කරන්න, ඒ වෙතට හිත යොමු කරන්න, ඒකටම බැහැගන්න, ඒකම කියාපාන්න, ඉදිරිපත් වීමක්, ඒ අනුව හිත හැසිරීමක් සිද්ධ වීම තමයි මේ සෝමනස්සට්ඨානියන් රූපං උපවිචරිත කියලා කියන්නේ. ඉතින් ඒකෙම අපිට දුක් දුක් දුම්නස් ස්වභාවයත් උපේක්ෂා ස්වභාවයත් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා සෝතේන සද්දං සුත්තා. ඉතින් ඔය ක්‍රියාකාරීත්වය කන හා සම්බන්ධෙනුත් ක්‍රියාත්මක වෙනවා. කණෙන් අපි හිතමු දැන් සින්දුවක් අහනවා. නැත්නම් අපි කියමු සින්දුවක් ඇහෙනවා. අපි වමනාවෙන් දාපු සින්දුවක් නෙමෙයි, අපේ ගෙදරත් නෙමෙයි. හැබැයි අහල පහල ගෙදරක හරි ලස්සන සින්දුවක් වාදනය වෙනවා. ඉතින් එතකොට ඔන්න අපිටත් ඒ සින්දුවට ලොකු ඇල්මක් ඇති වෙනවා. ඒ තුලින් ඇත්තටම ඇල්මක් ඇති වෙන්නත් කලින් වේදනාවක් පහළ වෙනවා. සොම්නස් වේදනාවක්. අර මුලින් මම විස්තර කරපු ඒ ක්‍රියාකාරීත්වය දැන් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ කන තියෙනවා, අතන සද්දයක් තියෙනවා, ඒ දෙක දැන ගැනීමක් සෝත විඥානයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ තුන් දෙනාම දැන් ලහි ලහියේ එක ළඟ ළඟ ක්‍රියාත්මක වෙනකොට එතන ස්පර්ශයක් නැත්තම් සෝත සම්පස්සයක් ක්‍රියාත්මක වෙලා දැන් ඔන්න ඒකෙන් වේදනාවක්, සොම්නස් වේදනාවක් පහළලා තියෙනවා. සෝත සම්පස්සජා වේදනා, වේදනාවක් පහළලා තියෙනවා. දැන් මේ වේදනාව හරිම සුවදායකයි, හරිම සුන්දරයි. දැන් ඉතින් තව ටිකක් ඒක විඳ ගන්න අවශ්‍යයි. ඒ වෙතට දැන් කැමැත්තක් පහළ වෙනවා. දැන් ඔන්න තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා, ඇලීමක් ක්‍රියාත්මක වෙනවා, බැඳීමක් ක්‍රියාත්මක වෙනවා. තව තව ඒ සින්දුව විමසන්න දැන් උත්සාහන්ත වෙනවා. කවුද ඒ සින්දුව කියන්නේ? හරිම ලස්සනයි. ඒකේ ස්වර මොනවද? ඒක මමත් මේ රෙකෝඩ් කරගන්න ඕනේ, තටිගත කරගන්න ඕනේ. මමත් ඒක තව ටිකක් අහන්න ඕනේ කියලා තමයි ඉතින් අපි අපේ ගෙදරින් අයින් වෙලා වැටගාවට යනවා ඒ සින්දුව අහන්න. ඉතින් මේ විදිහට අපි දැන් ඔන්න ඒ සින්දුව ඔස්සේ යන ගතියක්, ඒ සද්දය ඔස්සේ යන ගතියක්, ඒ සද්දය ගැන විමසන ගතියක්, සමහර විට ඒ නිසා පහළ වෙච්ච වෙනත් සිතුවිලි ඔස්සේ හිත හිතා ඉන්න ගතියක් තමයි දැන් ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ සද්දය මූලික කරගත්ත ඒ සොම්නස් සහගත වේදනාවේ හිත දැන් හැසිරෙනවා. ඉතින් මේ විදිහටම සද්දේ මූලික කරගත්ත දොම්නස් වේදනාවේත් හිත හැසිරෙන්න පුළුවන්. සමහර විට අහල පහළ ගෙදර ඉන්න මිනිස්සේ අපිට ඇනුම් පදයක් කියනවා. අපිට ඉතින් ලාවට ඇහෙනවා. ඉතින් අපි ඒක සද්දයක් කියලා තේරුම් අරගෙන එතනින් නතර කරන්නේ නැහැ. මේ මනුස්සයා මොකද්ද කිව්වේ? ඇයි මට මෙහෙම කිව්වේ කියලා ඉතින් ඔන්න ඉතින් ගිහිල්ලා රණ්ඩුවට පැටලෙනවා. ඉතින් ඒ තරම් අපි මේ කනට ඇහෙන ඒ සද්දය ඔස්සේ ගිහිල්ලා ඒක තව තව විමසන්න, ඒ ගැන හොයන්න, ඒ ඔස්සේම හිත යොදවන්න, ඒකෙන් සමහරට අසතුටු වෙන්න, දුක් වෙන්න, දොම්නසක් පහල කරගන්න දැන් කටයුතු කරනවා. සමහර විට ඉතින් අපි මේ දැන් මේ කියනවා වගේ බණක් කියනවා. ඉතින් එතකොට සමහර විට ඉතින් මේ ලොකු සතුටකුත් නෙමෙයි, ලොකු දුකකුත් නෙමෙයි, උපේක්ෂා සහගත වේදනාවක් තියෙනවා. ඉතින් සමහර විට අර ධර්මයේ තියෙන ධර්මයට තියෙන උමනාව නිසා, ධර්ම ගෞරවයක් නිසා, මේක තව ටිකක් තේරුම් ගැනීම අවශ්‍යයි කියලා හිතන නිසා මේ සද්දේ ගැන ඊළඟට වැඩි අවධානයක් යොමු කරනවා. පහළ වෙලා තියෙන උපේක්ෂා සහගත වේදනාවක්, ඒ වුණාට මේකේ තියෙන වටිනාකමක්, උමනාවක් නිසා ඔන්න දැන් මේ සද්දයට වැඩි අවධානයක් යොමු කරනවා. ඒක තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඒ ඔස්සේ තව ටිකක් ඕනනම් කල්පනා කරලත් බලනවා. එතකොට අන්න අර උපේක්ඛාඨානියං සද්දං උපවිචරති කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ தত্ত্বය අපේ හිතේ ගොඩනැගෙනවා. එතකොට අපිට තේරෙනවා මේ කන සම්බන්ධයෙන්නුත් මේ අන්දමින් තුන් ආකාරයකින් අපේ හිත හැසිරෙන්න පුළුවන්. ඊළඟට මේ ක්‍රියාකාරීත්ම ජීවහා රස කියන දෙකෙත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දිවෙන් යම්කිසි රසක් දැනගැනීමත් සමගම අපිට ඒ දිවේ දැනගත්ත රස ගැන තව ටිකක් හොයන්න හිතෙනවා. ඒක තව ටිකක් විඳ ගන්න හිතෙනවා. ඒක තව ටිකක් රස විඳින්න හිතෙනවා. විශේෂයෙන්ම අපි කැමති බොහොම කැමැතිම රසක් නම් ඒ රස අපිට යම් වෙලාවකදී විඳ ගන්න ලැබුණා නම් ඒ නිසා අන්න යම්කිසි සුව වේදනාවක් පහළ වුණාම ඒ සුව වේදනාවට හිතේ ඇල්මක්
සමහරලාට ඒකට ලොල්වීමක් තණ්හාවක් කෑදරකමක් පහළ වෙලා දැන් ඒ රසෙම හිත විඳ ගන්නවා. සමහරට ඉතින් ඇස් දෙකත් පියාගෙන ඒ රස විඳ ගන්නවා. දැන් එබඳු රසක් විඳ ගනිමින් අපේ හිත එතන ඇසිරීම. දැන් වෙන දේවල් අපිට අමතකයි. ඇහෙන සද්ද, පෙනෙන රූප, නාසයට දැනෙන ගඳ සුවඳ ඒවා ඔක්කොම දැන් නිහං අපිට අමතකයි. දැන් අර රසය ගැන තමයි හිත ලොකුවට කතා කරන්නේ. හිත ලොකුවට කියවන්නේ ඒ රසය ගැන. හිත යොදිලා තියෙන්නේ. හිත මිඩංගු වෙලා තියෙන්නේ. දැන් යන්නේ ඒ රසය ගැන. ඒතර මෙන්න මේ සොම්නස් සහගත රසයක හිත නැවත නැවත යෙදීම කටයුතු කිරීම සෝමනස්සාඨානියන් රසං උපවිචරිත කියලා හඳුනගන්න පුළුවන්. ඉතින් මේ දේම අකමැති රසයකටත් සිද්ධ වෙන්න පුළුවන්. අපිට ඉතින් කසායම් බොන්න හම්බුනොත් එතනින් තියෙන්නේ අකමැති රසයක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒ ගැන හිතනවා ආයිත් මට ඒක බොන්න වෙනව නේද, මේ ලෙඩේ තාමත් ඉවරුනේ නෑ නේද කියලා. ඉතින් මන විවිධ අන්දමින් ඒ රසය මූලික කරගත්ත දොම්නස් සහගත පැත්තක හිත හැසිරෙන්න පුළුවන්. උපේක්ෂාවටත් ඔය සම්බන්ධයෙන්ම ඔය ආකාරයෙන් ඉතින් අපිට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ දිව හා සම්බන්ධයෙන්ුත් දිව මූලික කරගත්ත දිවත් රසයත් මූලික කරගත්ත වේදනාවන් පහළ වෙනකොට ඒ වේදනාවන් විඳිමින් ඒවායින් සොම්නසක් දොම්නසක් උපේක්ෂාවක් විඳිමින් ඒවායේ හිත හැසිරීම තුන් ආකාරයෙන් සිද්ධ වෙන බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කයට යම්සි ස්පර්ශයක් දැනුනහම ඒ ස්පර්ශයනුත් අපි විඳිමින් ඒක තව තව දැනගන්න ඒ ස්පර්ශය බොහොම සුවදායක නම් ඒ තුලින් ලොකු සැපක් භුක්ති විඳිනා නම් ඒ තුලින් හිතට ලොකු සතුටක් දැනුනා නම් ඒ සතුට තව තව භුක්ති විඳ ගන්න ඒක තව තව ලබා ගන්න ඒකෙම හිත යොදන්න අපි උත්සාහන්ත වෙනවා. සමහරට කයට දැනුනේ යම්සි දුකක් නම් ඒ වෙතටම හිත යොමු වෙලා ඒ දුකෙන් පැනලා දුවන්න, ඒ දුක නැති කරගන්න, ඒ වෙතම අවධානය යොමු කරන්න උත්සාහන්ත වෙනවා. සමහර විට කායට දැනුනේ උපේක්ෂා සහගත වේදනාවක් නම් ඒකේ තියෙන ප්‍රයෝජනය නිසා ඒක තවදුරටත් විමසන්න අපි උත්සාහන්ත වෙනවා. දැන් ඒක තමයි ඇත්තටම මේ භවනාවකදී සිද්ධ වෙන්නේ. දැන් අපි ඇවිදිනා වගේ ක්‍රියාකාරකමක් සැලකුවොත් මේ ඇවිදීමේ ක්‍රියාකාරකමේ විශේෂ සතුටක් සොම්නසක් හෝ විශේෂ දොම්නසක් හිතේ පහළ කරන්නේ නැහැ. නමුත් උපේක්ෂා වේදනාවක් පහළ කරනවා. අපි හිතමු යටිපතුල වැලි පොළවේ ස්පර්ශ වෙනවා. ඉතින් මේ සාමාන්‍ය සරල දැනීමක් තියෙන උපේක්ෂා සහගත වේදනාවක් තියෙන. නමුත් ඉතින් අපිට උමනාව තියෙන නිසා අපි කියලා තියෙන නිසා මේක තව ටිකක් විමසලා බලන්න අවශ්‍යයි. මෙතුලින් නුවණක් දිනු කරගන්න අවශ්‍යයි. සති සම්පජඤ්ඤය දිනු කර ගැනීම අවශ්‍යයි කියලා ඉතින් අපි හිතට කියලා දීලා තියෙන නිසා අන්න ඒක ටිකක් විමසලා බලනවා. ඒකට මෙන්න මේ විමසා බැලීම ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ මේ කයත් ස්පර්ශයත් ඒ නිසා පහළ වෙච්ච කාය විඥාණයත් ඒතර ඒ ඔක්කොම ටික නැවත නැවත සිදුවීම තුළින් එක් රැස්ව ක්‍රියාත්මක වීම තුළින් පහළ වෙච්ච ඒ කාය සම්පස්සයත් ඒ කාය සම්පස්සය නිසා පහළ වෙච්ච අන්න අර වේදනාව එතෙන්දි පහළ වෙන වේදනාව උපේක්ෂා සහගතයි. ඒ වේදනාව තමයි දැන් මේ අපි තව තව විමසලා බලන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපිට කය හා සම්බන්ධයෙන් උත් තේරුම් ගන්න පුළුවන් සොම්නස දොම්නස උපේක්ෂාව කියන මේ වේදනා ප්‍රභේද තුන පාදක කරගත්ත මනසේ හැසිරීම. මනස දැන් අපි එතෙන්ට තමයි යොමු කරන්නේ. අනිත් දේවල් පොඩ්ඩක් අමතක කරලා නැවත නැවත ඒ අරමුණටම නැවත නැවත යොමු කිරීමක් මනසේ සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මනසට යම් අරමුණක් පහළ වුණාම දැන් ඔන්න මනස අවදි වෙලා එනවා. ඒ ගැන හිතන්න පටන් ගන්නවා. අපි හිතමු අපේ හිතේ ටිකක් අනිශ්චිතව. අපි හිතමු අපේ හිත කිසිදු අරමුණක් ඇසුරු නොකර සංඥා ඇසුරු නොකර බොහොම පැහැදිලි වතුරක් වගේ තිබුණා. හැබැයි ඔන්න එතෙන්ට මොකක් හරි දෙයක් සිද්ධ වුණා. අපි හිතමු මේ බොහොම පැහැදිලි නිශ්චල ජලාශයකට ඔන්න මොකක් හරි ගෙඩියක් වැටුණා. ඉතින් එතකොට ඔන්න රැලි නැගුණා. දැන් එතන ආයි වතුර කැළඹුණා. අන්න ඒ වගේ තමයි අපේ හිතත් යම් අරමුණක් පහළ වුණාම අර හිතේ තිබිච්ච සංසිඳිච්ච සරල තැම්පත් වෙච්ච ඇතුලේ කතාව සමනය වෙච්ච ඒ අරමුණු වලින් නිදහස් වෙච්ච සංඥාවන්ගෙන් තොර තත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා ආයෙත් නිකන් අර කැළඹිච්ච සංඥා ඇසුරු කරන වචන කතා කරන කියවන හිතේ චංචල ස්වභාවයක් කම්පණය වෙච්ච ස්වභාවයක් කැළඹුණු ස්වභාවයක් තමයි පහළ වෙන්නේ. ඉතින් ඔන්න ඔය කැළඹීම ඒ තුල නැවත නැවත හිස හැසිරීම තව තව ඒ කැළඹීම පැවැත්වීම
හිත ඇතුලේ කතාවක් තව තව ක්‍රියාත්මක වීම ඒ ඔස්සේම කල්පනා කර කර සිටීම මෙන්න මේ දේ සිද්ධ වෙන්න පුළුවන් හිත ඇතුලේ ඒක හිතේ සොම්නසක් පහළ වෙච්ච උනා පහළ වුණාමත් සිද්ධ වෙන්න පුළුවන් හිතේ දොම්නසක් පහළ වුණාමත් සිද්ධ වෙන්න පුළුවන් හිතේ එක්තරා ආකාරයකින් උපේක්ෂා සහගත තත්වයක් පහළ වුණාමත් සිද්ධ වෙන්න පුළුවන් ඉතින් මේ බඳු හිතේ හැසිරීමක් ක්‍රියාත්මක වෙන්න හිතට එකාතකින් කියනවා නම් හිතේ තියෙන සාමය අපිට නැති වෙනවා හිත ආයෙත් නිකන් ව්‍යාකූලත්වයකට පත් වෙන්න පුළුවන් හිතේ තිබිච්ච සංසිඳීම සරල ගතිය උපේක්ෂා සහගත ගතිය සමහරට නැති වෙලා හිත ආයෙත් නිකන් කැළඹිච්ච හිර වෙච්ච තද වෙච්ච ආතතිගත වෙච්ච තත්වයකට පත් වෙන්න පුළුවන් ඉතින් මෙන්න මේ බඳු ක්‍රියාකාරීත්වයක් අපිට අන්තිමට උරුම වෙනවා ඉතින් මෙන්න මේ බඳු මේ ක්‍රියාකාරීත්වයන් තුනක් වේදනාවේ ප්‍රභේද වශයෙන් සොම්නස් දොම්නස් උපේක්ෂා කියන වේදනාවේ ප්‍රභේද වශයෙන් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අද අපි මෙතනින් නතර වෙමු. අපි මේ දක්වා ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන හයක්, බාහිර ආයතන හයක්, ඒවා පදනම් කරගත්ත ඒවා නිසා පහළ වෙන විඥාන හයක්, ඊට පස්සේ ඒවා එක්ව යෑම ලෙස සැලකීම නිසා පහළ වෙන ස්පර්ශ හයක්. ඒ ස්පර්ශ හය දැනගත්තට පස්සේ ඒ ඔක්කොම නිකන් කලවමේ ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා ඒ ස්පර්ශයන්ගෙන් පහළ වෙන වේදනාවන් තව තව ඇසුරු කරන්න ගිහිල්ලා හිතේ සිද්ධ වෙන හැසිරීම හිතේ සිද්ධ වෙන චංචල වීම හිතේ සිද්ධ වෙන ඒ තිබිච්ච සරල සාමකාමී ගති අහිමි වීම නැවතත් ඇතුලේ කතාව ක්‍රියාත්මක වීම හිත ගිහිල්ලා වෙන තැනක හැසිරෙන්න පටන් ගැනීම gederin ඉවත් වෙලා එළියේ හැසිරීම වන්දනාවේ යෑම වටවන්දනාවේ යෑම තමයි මේ කතා කරන්නේ අට්ඨාරස මනෝවිපාක මනෝප විචාරා කියලා. ඉතින් එහෙමනම් අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන ඉදිරියේදී තව ටිකක් අද විශේෂයෙන්ම අත අපි මේ බොහෝම ප්‍රාථමික මට්ටමක ඉඳන් බුදුරජාන් වහන්සේ විස්තර කරලා දෙන මේ ක්‍රියාකාරීත්වය තමයි තේරුම් ගන්න උත්සාහවන්ත වුණේ. මේවා තව තව දියුණු කළා මේවා තා ටිකක් තේරුම් ගනිමින් ගැඹුරකට යන්නේ කොහොමද කියන එක අපි ඊළඟ සතිවලදී සාකච්ඡා කරමු. එමනම් අද දින ධර්මදේශනාවත් අපි තුල ධර්ම ඥානයක් පහළ කර ගැනීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අද දවසේත් ඉදිරිපත් කරපු ධර්මදේශනාව මුල් කරගෙන හෝ එහෙමත් නැත්නම් Tamange කරගෙන යන බණ භාවනා සම්බන්ධයෙන් හෝ යම් කිසි දෙයක් සාකච්ඡා කරන්න තියෙනවා නම් එමඳු සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. දයාවීතානගේ මහතා දෙසීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. ඔකියන් ස්වාමීන් වහන්සේ මම කතා කරන්න කැමති නැති කියලා හිතනවා. එහෙමනම් පහුගිය වතාවල දේශනා අහලා ඒ ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා යම් කෙටි සටහන් ගැස්ීමේ පුද්දක්මයි ගාව තියෙනවා. ඒ මගේම අවබෝධය සඳහා ඒ අනුව මම මේ වගේ සටහනක් කබලක් තියෙනවා. ඒ සටහන මම දැන් කියවනවා. ස්වාමීන් වහන්සේ මේ සටහනේ තියෙන අඩුපාඩුවක් මොනවද කියනවා නැත්නම් මේ වගේ දයක් පෙන්වන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. එන්න මේ විදිහට මම එක් කියලා තියෙනවා. හොඳයි. නාමය ස්වාමීන් වහන්සේ ඇහෙනවා. ඔව් ඔව් කියන්න. නාමය විසින් රූපය බව ප්‍රයත්න සඳහා ක්‍රියේෂන් රැස් කිරීමට ග්‍රහණය කරයි. ආමේ විසින් රූපය බලතත්ත ක්‍රියේෂන් රැස් කිරීමට ග්‍රහණය කරයි. එම ග්‍රහණ ක්‍රියාවලිය අවස්ථා පහකින් එකිනෙකට පත්‍ය වූ ධර්ම පහක් කියන රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගෙන් රැස් කෙරේ. එම ධර්මතා හට පංචස්කන්ධය ලෙස හඳුන්වයි. මම මෙයින් අදහස් කළේ සයනාස නාමයත් රූපයත් පංචස්කන්ධයත් අතර තියෙන සම්බන්ධතාවය නිරවුල්ව දකින්න තියෙන ගුණකම්. මෙච්චර කියන්නේ සන්නහසේගේ මේ ගැන
ඔව් ඇත්තටම අපි මීට කලිනුත් දිනක සාකච්ඡා කළා වගේ දැන් මේ ස්කන්ධ පහ නාම රූප වශයෙන් බෙදා දැක්වීම පසු කාලීනව විසුද්ධි මාර්ගයේදී සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් භෞතික ක්‍රියාකාරීත්වය රූප වශයෙන්ුත් මනෝ මනස මූලික කරගත් ක්‍රියාකාරීත්වය නාම වශයෙන්ුත් පෙන්වලා තියෙනවා. එතකොට රූපස්කන්ධය රූප කොටසට අයත් කරලා තියෙනවා. ඉතිරි ස්කන්ධ හතර නාමස්කන්ධය වශයෙන් නැත්නම් නාම ස්කන්ධ වශයෙන් පෙන්ලා තියෙනවා. එතකොට ඒකට වැටෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර. ඉතින් එතකොට මේ දෙක වෙන්කර දැන ගැනීමක් භාවනාවේදී සිද්ධ වෙනවා. ඉතින් අතර මුලදී අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවා කියලා හිතාගෙන තමයි ඉතින් භාවනාවට අවතීර්ණ වෙන්නේ. අපි ඒක සිද්ධාන්ත වශයෙන් කියන්නේ අහලා තියෙන්න පුළුවන් එහෙම එකක් නැහැ කියලා. තත්ත්වේ පුජ්‍යලයක් නැහැ කියලා. ඉතින් එහෙම අපිට සිද්ධාන්ත වශයෙන් තේරලා අහලා තියෙන්න පුළුවන්. නමුත් අපේ හැඟීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වශයෙන් එහෙම තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි භවනාවකට යද්දී ඒ බඳු සත්ව සංඥාවකින් තමයි මේ කටයුතු කරන්නේ. නමුත් දැන් භවනාව කරගෙන යනකොට අපිට තේරෙනවා අපි සාමාන්‍යයෙන් පටන් ගන්නේ රූප කර්මස්ථානයකින්. ඒ රූප කර්මස්ථානය තව තව දියුණු කරන්න එයාට තේරෙනවා මෙතන ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මෙතන තියෙන්නේ සතර මහා ධාතුක ක්‍රියාකාරීත්වයක්. ටිකක් ගැඹුරකට ගියාම තදවීමක්, රළුවීමක්, ඉන නැත්තම් ගොරෝසුකමක්, සිනිඳු බවක්, බරගතියක්, සැහැල්ලුවක්, උණුසුමක්, සිසිලසක්, ගලාගෙන යාමක්, පිඬුවීමක්, කම්පණය වීමක්, චංචල වීමක්, මෙන්න මේ වගේ බොහොම ප්‍රාථමික මට්ටමේ ධාතු ක්‍රියාකාරීත්වයක් තමයි මෙතන තියෙන්නේ කියලා යෝගාචරයට හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට අර සත්ත්වබුද්ධල සංඥාවක් දැන් හිතා ගන්න බෑ. දැන් තියෙන්නේ හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක්. මේ ධාතු ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න පුළුවන්. මේ වෙලාවේදී තියෙන තද ගතියක්, මේ වෙලාවේදී තියෙන බර ගතියක්, මේ වෙලාවේ තියෙන උණුසුමක්, මේ වෙලාවේ තියෙන සිසිලසක් කියලා ඒ ධාතු ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම හැකියාවක් අපි ගාව තියෙනවා. ඒ හැර වෙන මොකක්වත් මෙතන නැහැ. ඒතකොට මෙන්න මේ ධාතු ක්‍රියාකාරීත්වයත් ධාතු ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමත් යන මෙන්න මේ කාරණා දෙකින් හැර සත්වේ පුජ්‍යලයක් ආත්මයක් මමෙක් මෙතන නැහැ කියලා තේරුම් ගනිද්දී එක පැත්තකට අපිට කියන්න පුළුවන් ඒ යෝගාවචරයට නාම රූප පරිච්ඡේදයක් දැන් වැටහිලා තියෙනවා කියලා. එයාගේ මුලින් අර හිතේ තිබෙච්ච සම්මුති මට්ටමේ සත්වපුජ්‍යල සංඥාව වෙනුවට දැන් ඔන්න තියෙන්නේ හුදෙක් නාම රූප දෙකක් කියලා එයා තේරුම් අරගෙන තියෙනවා. ඒතර රූප කියන එක තමයි අර කියන හතර මහා ධාතු ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. ඒ රූප ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නේ මනසෙන්. ඒක තමයි අපි නාම ධර්ම වශයෙන් මෙතෙන්දි කතා කරන්නේ. තොර මේ දෙකට දැන් කැඩෙනවා. නැත්නම් තියෙන හුදෙක් නාම රූප දෙකක් කියලා යෝගාචරයේ තේරුම් ගත්තා නම් එතන නාම රූප පරිච්ඡේද ඥානයක් කියලා විස්තර කෙරෙනවා. ඉතින් අපි මීට කලින් දවසක විස්තර කරා මේ කතා කරන නාම රූප කියන එක පටලව ගන්න එපා කියලා. පටිච්චසමුප්පාදයේ එන විඥාන නාම රූප අතර ක්‍රියාකාරීත්වයට. ඉතින් එතන තියෙන ඊට වඩා සූක්ෂම දෙයක්. ඉතින් ඒක මම නැවත මෙතෙන්දි කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ දයා මහත්තයා ඉදිරිපත් කරපු ඒ සටහන නිසා කිසි වැරදක් නැහැ. මාත්‍යා දැනට තේරුම් අරගෙන තියෙන විදිය හොඳයි. ඊමේ සොයන සංසරයි එතන සුදු ගැටලුවකට මට ආවේ අපි කර්ම සාකච්ඡාවකදී අපි තේරුම් ගත්ත විදියට දැන් පංචස්කන්ධයන් කියලා කියන්නේ මේ ආයතන හයෙන් දැන් සොයනන්තේ කලින් විස්තර කරපු වගේ මේ ආයතන හයෙන් අපි බාහිර ලෝකයේ ග්‍රහණය කරගෙන ඒ ග්‍රහණය කරපු UI සටහන ධර්ම අභ්‍යන්තරයට ගේනකොට ඇතිවෙච්ච අත්දැකීම් ඒ කියන්නේ මතක සටහන් නෙමෙයි අත්දැකීම් කොටස් පහකට බෙදෙනවා කියන්නේ. එතකොට ඒව අත්දැකීම් විදිහට ඒ කියන්නේ අත්ත වශයෙන්ම අපි අත්දකපු එක්ස්පීරියන්ස් බේස් ගොඩවල් කියලා මම තේරුම් ගන්නවා. අර නාම රූප කියන එක ඊට වඩා බොහොම ඉහළ තලයකින් සයින්ස් කියන විදිහට සූක්ෂම විදිහට තියෙන එකක් කියලා තේරුම් ගන්නවා. ඒකට මේකත් මේ ප්‍රකාශයත් එහෙමනම් සංඥාන්සේ අනුමත කරනවද නැත්නම්? ඔව්. ඔව් ඒකත් නිවැරදි කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අත්දැකීම්. දැන් අපි ලබන
අද්දකීම් සම්භාරය තමයි මේ විදිහට විග්‍රහ කිරීමක් කරන්නේ. අපි අද්දකීම් තුලින් තමයි කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් ගැන හිතාගන්නේ. ඒතර අන්න ඒ తত্ত্বය ඇති වෙන හැටි බුදුරජාන් වහන්සේ කොටස් පහකට කඩලා පෙන්නනවා. ඒතර මේ ආයතන පරිහරණය තුලින් ඊට අදාළ ගනුදෙනු කරන ඊට අදාළ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒ අනිකුත් බාහිර ආයතන තුලින් අපි ලබන ඒ අද්දකීම් සම්භාරය තමයි එහෙමනම් මේ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඤ්ඤාණස්කන්ධය කියලා තව පැත්තකින් ග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් සලායතන ගැන කතා කරනකොට මේ භෞතික පැත්තට වැඩි මේ නඹුඩුවක් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඇහැට රූප, කනට සද්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ කියන මෙන්න මේ ඔක්කොම රූපස්කන්ධයට අයිති දේවල්. ඒතර මේ ඒ රූපස්කන්ධයේ ක්‍රියාකාරීත්වය වැඩිදුරට විදහා පෙන්වීමක්, විග්‍රහ කර දැක්වීමක් මේ සලායතන මට්ටමේදී ආයතන පහක ක්‍රියාකාරීත්වයක් දක්වා ඒක විහිදලා තියෙනවා. මනසට දීලා තියෙන්නේ එක පැත්තකින් අඩුතනක් කියන්න පුළුවන්. එතන තියෙනවා මනසට ධර්ම හඳුනා ගැනීමක්, ධම්මායතනයක් මේ විදිහට විස්තර වෙනවා. දැන් ස්කන්ධ පිළිබඳ කෙරෙන විග්‍රහයේදී මනසට තමයි වැඩි බරක් දීලා තියෙන්නේ. රූපස්කන්ධය දීලා තියෙන්නේ පහෙන් එකයි. මනසට දීලා දෙනවා ගැනීම පහෙන් හතරක්ම. රූපස්කන්ධය කියලා ඒ ක්‍රියාකාරීත්වය භෞතික පැත්තටවත් ඊට පස්සේ වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියලා ඒ මනසට අදාළ ක්‍රියාකාරීත්වය කොටස් තව හතරකින් විස්තර වීමක් වෙනවා. ඉතින් එතකොට අර රූපයට වැඩි ඇල්මක් තියෙන කෙනෙක්, රූපයේම පැටලිච්ච කෙනෙක්, රූපයේ කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා කියලා හිතාගෙන ඒ තුලින් මාන්නයක් හදාගෙන ඒ තුලින් අවිද්‍යාව ගොඩනගාගත්ත කෙනෙකුට මේ රූපය හොඳට විනිවිද දැක ගැනීම, රූපය හොඳට විග්‍රහ කර ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා ඒබඳු චරිතයකට සලායතනහන් හා සම්බන්ධ ඉගැන්වීම වඩා ප්‍රයෝජනවත් වෙනවා කියලා කියන්න පුළුවන්. තවත් කෙනෙකුට එතන නෙමෙයි පැටලෙවිල්ල තියෙන්නේ, එයාගේ උපාදානයේ තියෙන්නේ, එයාගේ අනවබෝධයේ තියෙන්නේ සුඟක් වෙලාට ඔන්න හිත ගැන. එයාට රූපය එච්චර ගානක් නැහැ. එයා මේක සරසන්න හෝ රූපයෙන් කෙනෙක් හදාගන්න හෝ රූපේ ලස්සනයි කියන්න හෝ ඒකට එච්චරම එයාගේ හිතේ ඇල්මක් නැහැ. එයා වැඩියෙන් හැබැයි මනසට ලොකු තැනක් දෙනවා. මනසේ තියෙන විවිධාකාර දෘෂ්ටීන් වලට ඇලිලා, ඒ මති මතාන්තර වලට ඇලිලා, ඒවා ගැන වාද විවාද කරමින් මේ මනසෙන් පැටලලා තිනවා සෑහෙන. එයා හුඟක් කල්පනා කර කර ඉන්න කෙනෙක්. එයාගේ කය ගැන එච්චරම එයාට තැකීමක් නැහැ. සමහරට කන්න බොන්න ඌමනාවකුත් ලොකුවට නැහැ. හැබැයි මනස මේ කය සරසන්නවත් එයාට ලොකු උමනාවක් නැහැ. හැබැයි මනසෙන් සෑහෙන්න හිත හිතා කල්පනා කර කර ඒ තුල පැටලිච්ච ස්වභාවයක් එයාගේ තියෙනවා. අන්න ඒ බඳු චරිතයකට මේ ස්කන්ධයන් පිළිබඳ අවබෝධය සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද එතන මේක විග්‍රහ කරලා පෙන්නනවා. දැන් මේ අපි පැටලලා ඉන්නේ කොහෙද? අපේ පහළ වෙන සිතුවිල්ලක යථා ස්වභාවය මොකද්ද? අපේ දැන් මේ ලබන මනස මූලික කරගත්ත යම්සේ අත්දැකීමක යථා ස්වභාවය මොකද්ද කියලා අන්නේ අත්දැකීම විශේෂයෙන්ම මනස මූලික කරගෙන කොටස් හතරකට කඩලා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතකොට එතෙන්දී එයාට ඒක තේරෙන්න ගත්තනම් එයා අර මුලින් දාගත්ත දෘෂ්ටි නයින් වෙලා එයා දරාගෙන හිටියේ මති මතාන්තර ඉවත් කළා. ඒ මනසේ ක්‍රියාකාරීත්වය හොඳින් තේරුම් ගැනීම තුළින් අර එයාගේ තිබිච්ච බැඳීම්, උපාදාන මේ පැත්තට යන් ලිහිල් වෙලා යම් කිසි මනසේ සහනයක්, සංසිඳීමක්, උපාදාන වලින් තොරව පවත්වන්න පුළුවන් හැකියාවක් එයාගේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා චරිත අනුව තමයි මේක අපිට තේරුම් ගන්න පුළුවන්. ඇතම් චරිතවලට ඒ ස්කන්ධයන් පිළිබඳ අවබෝධය වැදගත් වෙනවා. මොකද එයා වැඩිම මනසෙන් පැටලලා තියෙන නිසා. ඇතම් චරිතවලට සලායතනයන් පිළිබඳ ඉගැන්වීම ඉතාම වටිනවා. මොකද එයා වැඩිම මේ කයට ලොකු තැනක් දීලා කයේ කෙනෙක් පුජ්‍යලයක් මම එක් හදාගෙන ඒ තුලින් මාන්නයක් හදාගෙන ජීවත් වෙන නිසා. බොහොම පිංසුදු වේවා ස්වාමීන් වහන්සේ. මේ මගේ අදහස මට ඇවිච්ච අදහස පුළුල් විදියටත් බොහොම පැහැදිලි විදියටත් අවබෝධ කර ගැනීමට මට මේ කතාව ගමුණා. බොහොම පිං හොඳයි අවසරයි දරුවන් සල්. හොඳයි හොඳයි දරුවන් සල්යි. ඊළඟ දහම් ගැටලුව සමන්තා ලක්ෂණ ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරුවන් සන්නේ ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ දැන් සාමාන්‍ය ජීවිතයේදී
ගේසුමානී ස්වාමීන් වහන්සේ මේ වැඩමුළුවට සහභාගී වෙන ප්‍රථමයෙන් මට ඉස්සල දවසට පොඩා පිටක් ආවා. මේ පිටක් කියන්නේ මේ ඔක්කොම ධර්මයෙන් සම්බන්ධ දේවල් නයි ආවේ. ඇඟ හරිම අප්‍රාණිකයි. සංඛාර දුක්ඛේ කියන මොනවා හරි හිතද්දීම හරිම අමාරුයි. ඒ වගේ මට මේ මම වැඩමුළුවට සහභාගී වෙනවා කියලා මට ගැටලුවක් තිබ්බා. ඒ වුණත් මම සහභාගී වුණා. ඔබහන්සේට ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ ඔබහන්සේ මගේ කමඨහන් සුද්ධ කරලා දුන්නාට පස්සේ දවසේ මට හිතාගන්න බැ මට මොනාද උනේ කියලා. මේ මගේ හිත හරින්ම ඒ කියන්නේ හිත හිස් වෙලා ඇතුළත මේ ගොඩාක් විශාල නිකන් ඉඩක් තියනවා වගේ වෙලා. මේ ඇඟ සීතලයි අර නිකන් ඒසි වගේ. මේ සතියේ හොඳට දියුණු බවක් තියෙනවා. සතියේ ස්ථාවර වෙලා වගේ තියෙනවා. සිතුවිලිත් නැහැ, තුන්ස කතාවක් නැහැ. එහෙම. හොඳයි. මේ ඉතින් දැන් ඊට පස්සේ දැන් එදා එහෙම තිබ්බා. ඊට පස්සේ එන්නෙන්නම ඒක නැති වෙලා ඉතින් සාමාන්‍ය විදියට එනවා. හැබැයි ඒ වුණාට සිතුවිලි නැහැ. සිතුවිලි දවසින් එනවා. දවසෙන් 75ක් වගේ මට සිතුවිලි නැති ස්වභාවයක් තියෙන්නේ. සිතුවිලි එන්නේ හරිනිකන් මට අර ඉස්සෙල්ල වගේ කරදරයක් වගේ නෙවෙයි. හරිනිකන් ඈතින් වගේ හරි ලාවට වගේ සිතුවිලි එන්නේ. මම ඒවත් දකිනවා. ඇතුළත කතාවක් නැහැ. හරි සරලයි වගේ. හරි පහත් වෙනක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේකට අනිශ්චිත ස්වභාවික කියන්නේ? ඔව්, එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිත දැන් අරමුණු වල පළපදියම් වෙන්නේ නැතුව අරමුණු වලින් සතුට වෙන්න යන්නේ නැතුව ඒ අරමුණු වලට රිංග ගන්න නැතුව හිත සැහැල්ලුවෙන් ඉන්න දැන් කටයුතු කරනවා. ඉතින් ඒ කියන්නේ අපි මුලදී ওই தත්වය తాවකාලිකව ටිකක් ගැඹුරු සමාධියකින් අත්දකින්නවා. ඉතින් එතකොට තමයි අර කය ටිකක් හීතල වෙලා මනස සම්පූර්ණයෙන්ම සංසිඳිලා සිතුවිලි නැතුව වගේ තත්යක් අත්දකින්න. හැබැයි ඕක මතු පිටට එන්න එන්න මේක අපේ gedara bawata පත් වෙන්න සරල වෙන්න වෙන්න මතු පිට සමාධියකින් තොරව සැහැල්ලුවෙන් ඉන්න මේක නිකන් gedara bawata පත් වෙනවා. මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. හැබැයි ඉතින් හිතේ ලොකු සාහනයක් තියෙනවා. හිතේ කලින් වගේ ඇතුලේ කතාවක් එහෙමත් නැත්නම් ආතතිගත වීමක් මේ වෙහෙසක් ඒව මොකක්වත් නැහැ. හිත හරීම සංසුන්. කය ඉතින් විවිධ ක්‍රියාකාරකම් කරනවා. සමහරවිට කය දුවනවා, ඇවිදිනවා, පනිනවා, ඉතින් මොනම හරි දේවල් කරනවා වෙන්න පුළුවන්. නමුත් හිත නිශ්ශබ්දයි. හිත නිසස් මේ නිශ්චලයි. ඒ වගේමයි ඇතුලේ කතාවක් නැහැ, සිතුවිලිත් නැහැ. ඉතින් මේ தත්ත්වය අත්දැක ගන්න පුළුවන්. ඉතින් මෙතනින් හැබැයි අදහස් වෙන්නේ නැහැ සිතුවිලි කිසේත්ම අපි ජනනය නොකළ යුතුයි කියලා. විතර්ක ජනනය නොකළ යුතුයි කියලා. ඒකේ ප්‍රයෝජනේ බලලා ඒකේ වැඩක් ගත්තට වරදක් නැහැ. ඒ කියන්නේ අපි මම මීට කලින් උදේ මේක කියලා තේනවා. ඒ කියන්නේ අතීතය හා සම්බන්ධයෙන් යමක් හිතීම තුලින් අපිට ප්‍රයෝජනයක් තියෙන මොහොතකදී ඒ සිතීම කරලා ඒ විතර්කණය කළා ඊට පස්සේ ඒක නතර කරලා දානවා. ආයෙත් නිශ්ශබ්ද වෙනවා. එහෙම නැත්නම් අනාගතය සම්බන්ධයෙන් යමක් හිතන්න තියෙනවා නම් ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ ගැන හිතනවා. හිතලා ඊට පස්සේ ඒකේ ප්‍රයෝජනය අරගෙන යන අතර කළා දානවා. ඔන්නය தත්ත්වයේ කෙනෙකුට හදා ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේක විතර්ක වශීතාවයක් කියලා. එයා එතකොට එයාට කැමති දේ හිතනවා, අකමැති නම් නොසිතා ඉන්නවා. නැත්නම් ඌමනා නැති වෙලාවට නොසිතා ඉන්නවා. හිත නිශ්ශබ්දව තියා ගන්නවා. ආර්ය තුෂ්ණීම් භූත භාවයක තුෂ්ණීම් භාවයක තියා ගන්නවා. ඉතින් මේ අන්දමින් අපිට පුළුවන් නම් අපේ මනසේ යම්කිසි ශික්ෂණයක් ඇති කරගන්න, හික්මීමක් ඇති කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපිව තව තව තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපේ හිතේ ඇතැම් විට පහළ වෙන සිතුවිලි. ඇයි මේ සිතුවිල්ල පහළ වුනේ? මේකෙන් කරන්න හදන්නේ මොකද්ද? මේක පහළ වීම තුළ කෙනෙක් හදන්න දැන් අපේ හිතේ යම් ප්‍රවණතාවයක් තියෙනවද? මමෙක් හදන්න ප්‍රවණතාවයක් තියෙනවද? නැත්තම් ඉන්න මම තවදුරටත් වර්ණනා කරන්න, ඒ ඉන්න මම තවදුරටත් තහවුරු කරන්න මේ සිතුවිල්ලෙන් යම්කිසි අනුග්‍රහයක් ලැබිලා තියෙනවාද කියලා අන්න ඒ වගේ පොඩ්ඩක් සූක්ෂමව මේව දකින්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිතේ පහළ වෙන සිතුවිලි වල මොකක් අර ඒ මමංකාරයක්, මගේ කියන හැඟීමක් මූලික වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අහංකාරයක්, මම ඉන්නවා, කෙනෙක් ඉන්නවා, පුජ්‍යලෙක් ඉන්නවා කියන ඒ අවිද්‍යාව පාදක වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ බොහොම සූක්ෂම පැති වලින් මේ සිතුවිලි අපිට විග්‍රහ කරගන්න පුළුවන් නම් ඉතින් තවත් ඒවා ලිහිලා යනවා. ඉතින් ඒවා තමයි විපස්සනාවේ සියුම් පැති වලදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් ඇත්තටම අන්තිමට අපිට පුළුවන් නම්
කෙනෙක් වෙන්නේ නැතුව අනිත් පැත්තට දෙයකට හේතු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි අතම්මේතාවයක් කියලා කියන්නේ. ඉතින් ඒක ටිකක් ගැඹුරින් මේ සලායතන විභංග සූත්‍රයේදී අග්ගට මේ අනකොට විස්තර කරලා දෙනවා. ඉතින් ඒකත් එක හේතුවක් තමයි මම මේ සූත්‍රය මේ තෝරගන්න. ඉතින් මේ බුදුරජාන් වහන්සේ එක්කගෙන යන පාර හරිම සූක්ෂම පාරක් කියන්න පුළුවන්. ඒ වගේමයි සුන්දර පාරක් කියලා කියනත් පුළුවන්. අපිට වෙලා තියෙන්නේ අපි හුඟක් වෙලාවට ඒ හදාගත් තාවකාලික මමෙක්ව ලොකු කරගෙන, පුජ්‍යලයෙක්ව ලොකු කරගෙන අපි එතන පැටලිලා ඒක තහවුරු කරගන්න, ඒ தත්ත්වය ස්ථිර කරගන්න දඟලන දැඟලීම් රාශියක් තමයි අපි ගාව තියෙන්නේ. බුදුරජාන් වහන්සේ ඔන්නේ දඟලන දැඟලීම් ටික අයින් කළා, අපිව සමනය කළා, ඒ හිතේ යම්කිසි සහනයක් ඇති කළා, හිත නිශ්චල කළා, අතුරත සාමයක් ඇති වෙලා ඒ යන ගමනකට අපි යොමු කරනවා. ඉතින් එතකොට ඉතින් අපි පැමිණෙන්නේ සියලු දෙනාම එක පැත්තකින් කියනවා නම් අර කාටත් උරුම වෙච්ච බොහොම සංසිඳිච්ච දැනුවත් බවකට කියලා කියන්න පුළුවන්. ඉතින් එතන විශේෂයෙන් පවත්වන අරමුණක් ඇසුරු කරන සතිමත් බවක් නෙමෙයි මේ කතා කරන්නේ. කාටත් උරුම වෙච්ච හිතේ තියෙන ප්‍රකෘතියක්. හිතේ තියෙන ප්‍රකෘති දැනුවත් බවක් ගැන තමයි කතා කරන්නේ. ඒක අනුමුතුයෙන් ආයි පවත්වන්න කියලා දඟලන්න දෙයක් නැහැ. ඒක තමයි තියෙන්නේ. ඒක තමයි ආගේ යථා ස්වභාවය. ඒක තමයි ආගේ ප්‍රകൃතිය. ඒක තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං කියලා. මේ හිත ස්වභාවයෙන් හරිම ප්‍රභාෂරයි. හිත ස්වභාවයෙන් බොහොම නික්ලේශී. හිත ස්වභාවයෙන් බොහොම පිවිතුරුයි. හිත ස්වභාවයෙන් එයාටම ආවේනික දැනුවත් බවක් තුල තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි ඒක මත ඉඳගෙන තමයි කරණම් ගහන්නේ. ඒක මත ඉඳගෙන තමයි අපි පිනුම් ගහන්නේ. ඒ පිනුමේ අපි ජීවත් වෙන්න හදනවා. ඒ පිනුම අපි ස්ථිර කරගන්න හදනවා. ඒ පිනුමෙන් ගහපු කෙනෙක් පුජ්‍යලයක් අහවලා කියලා අපි හදාගෙන ඉන්න හදනවා. එතන තමයි වෙහෙසක් දැනෙන්නේ. එතන තමයි දුකක් තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් පිනුම් ගහන්න නැතුව ඉන්න. අපිට පුළුවන් නම් අර සාමාන්‍ය බේස් එකේ ඉන්න, සාමාන්‍ය සරල පදනමේ ඉන්න. පිනුමක් ගැහුවත් ආයිත් ටක් ගාලා අර මට්ටමට ඇවිල්ලා එතන නැවතත් gedet වෙලා ඉන්න. එහෙමනම් වෙහෙස අඩුයි. ඒ පැත්ත තමයි අපිට පොඩ පොඩ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ කරපු විස්තරය සම්පූර්ණයෙන්ම නිවැරදියි කියන්න පුළුවන්. අර හිතේ තිබිච්ච සංඥා බහුල බව නැති වෙලා සංඥා දැන් අඩු වෙලා තියෙනවා. හිතේ තිබිච්ච ව්‍යාකූලත්වය වෙනුවට දැන් හිතේ බොහොම निराකූල ගතියක්, සැහැල්ලු ගතියක්, පැහැදිලි ගතියක් පහළ වෙලා තියෙනවා. තවත් පැත්තකින් කියනවා නම් හිතේ තිබිච්ච ආතතිය වෙනුවට දැන් හරිම රිලැක්ස් ගතියක්, බොහොම විවේක ගතියක් පැහැදිලිලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය ඉදිරියට පාදක කරගෙන තව තව බොජ්ජංග ධර්ම දියුණු කරන්න කියන එක බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින්. ධම්ම විචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින්. මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ හැම බොජ්ජංගයක් ගැනම කියනවා. කියන දැන් අපි මෙතෙන්ට පැමිණියට පස්සේ මේ தත්ත්වය මත පදනම් කරගෙන තමයි තවදුරටත් ඉදිරියට යන්න තියෙන්නේ. ඔව් දැන් අතර මෙතනදී දැන් පොඩි වැඩක් අපිට කරන්න තියෙනවා. දැන් අපි අර ඉස්සර වගේ භාවනා කරනවා කියන මානසිකත්වයෙන් අයින් වෙලා දැන් මේකට වෙන්න ඉඩ අරින්න අවශ්‍යයි. දැන් අපි ඉස්සර කරනවානේ පැය ගාණක් වෙන් කරගෙන ටිකක් අර බරපතල විදියට ෂෙඩියුල් එකක් හදාගෙන එහෙම කරන භාවනා කරන ගතිය තියෙනවානේ. ඒක දැන් නතර කරන එක වැදගත්. නතර කරනවා කියනට වඩා ඒක ටිකක් සැහැල්ලු පැත්තකට හරව ගන්න එකයි වැදගත්. දැන් අපි කරනවා කියන එක වෙනුවට ඒක නිකන් කෙරෙන්න ඉඩ දෙනවා. හිතට සැහැල්ලුවෙන් ඉන්න ඉඩ දෙනවා. අපි ඉස්සර වගේ මේ පරයන්කේ සක්මන කියලා අපි එහෙම අද හදාගත්ත ෂෙඩියුල් එක වෙනුවට දැන් භාවනාවටම එයාටම වෙන්න ඉඩ දෙනවා. හිතේ තත්ත්වේ බලබලා තමයි භාවනාව කරන්න තියෙන්නේ. එහෙම ඒ කියන්නේ වෙනමම වෙලාවක් නෙමෙයි මට සුදුසු වෙලා ඕනම වෙලාවක වගේ. අන්න හරි. ඕනනම් හිතුනොත් මම භාවනා කරනවා, හිතුනොත් නැහැ. ඔව්. ඒ වගේ දැන් ඒ වගේ කියන්න පුළුවන්. හැබැයි ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම්ම හිත ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක තියෙනවා. ඔව්. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් වෙන වචන වලින් කියනවා නම් ජීවිතේම භාවනාවක් වෙලයි තියෙන්නේ. දැන් අමුතුවෙන් ඒ කියන්නේ දැන් අපිට ඉස්සර තිබුණේ එහෙම නෙමෙයිනේ.
අපිට වෙනම ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේට තියෙන යම්කිසි ආගන්තුක ක්‍රියාකාරීත්වයක් තමයි භවනා කරනවා කියලා කියන්නේ. අපි එහෙමනේ පටන් ගත්තේ නේද? දැන් එහෙම එකක් නැහැ. දැන් උදේ නැගිට්ට මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම්ම තමන් ගැන අවධානයෙන්. හොඳ තමන් ගැන අවධානයකින් අපි self awareness කියලා කියන්නේ. මේ තමන් ගැන අවධානයකින් තමයි කටයුතු කරන්නේ. ඒක නිකන් මේ ආයේ මේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ කටයුත්තක් කරනවා කියන්නේ මෙතනම භවනාවක් සිද්ධ වෙනවා. ජීවිතේම භවනාවක් කියලා කිව්වේ ඒකයි. ඒ தත්ත්වය අපි ඔය රාණි මෑණියෝ මේ ට්‍රාන්ස්ලේට් කරපු ඒ පොතක තියෙනවා ජීවිතේම භවනාවක කියලා. ડોક્ટર තින්තින් කියලා මේ බුරුම ජාතික මේ වෛද්‍යවරියක් ඔය භවනා කරපු කෙනෙක් මේ හොඳට එයා ඒක ලස්සනට ඉදිරිපත් කරලා තිනවා. මේ ඒක තමයි අපි නිසනවනේ ඔය විදිහට මේ පරිවර්තනය වුනේ ජීවිතේම භවනාවක කියලා අපම ලස්සන පොතක්. ඉතින් ඒකත් ටිකක් පුළුවන් නම් කියවලා බලන්න. නෑ නෑ ඒක අවශ්‍ය නැහැ. ඒ රහිනාදයක් වගේ ඇහෙන එක තමයි අපි ඔය sound of silence කියලා කියන්නේ. නිහඬේ හඬ කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිකන් ඒක තියෙන දෙයක්. ඒක අපි භාවනාවට ගන්න නැහැ. ඒක ඇතැම් වෙලාවට එතෙන්ට අපි නිකන් අපේ මනස මේ ටියුන් වීමක් වෙනවා. අපේ මනස නිකන් එතෙන්ට සමාන්තර වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ හඬ ඇහෙන්න ගන්නවා. හැරහැයියන්ගේ හඬක් වගේ ඇහෙන්න ගන්නවා. ඉතින් ඒකෙන් අපි ඒ බඳු නිහඬේ හඬක් මේ වෙලාවේ අත්දකින්නවා කියලා දැන ගැනීමක් පමණයි කරන්න තියෙන්නේ. ඒක නැතුව භාවනාවට ගන්නෙ නැහැ. හරි. ඊට එවලා නෑ මෙහෙම කියත හැකි. දැන් අත්‍තරම සිතුවිලි වලින් තමයි මමෙක් ගොඩනගන්නේ. එතකොට මමෙක් ගොඩනගන්න තියෙන සත් මේ අවස්ථාව නැති වෙලා යනවා. කෙනෙක් පුජ්‍යලයක් හදන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් එතකොට අපි තුල ඒ ditthිය මුල් කරගත්ත සිතුවිලි පහළ වෙන්නේ නැතුව මමෙක් මුල් කරගත්ත සිතුවිලි පහළ වෙන්නේ නැතුව ඒ බොහොම දැනුවත් බවක් තුල විතරක් ජීවත් වෙන පරිසරයක් ගොඩනගෙන පටන් ගන්නවා. එහෙම කීත හැකිද? එහෙම සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතයේදී දැන් අපි මම දැන් ඉන්නකොට මම මොනවා හරි දැන් සතියෙන් ඉන්න වෙනදේ දිහා බලාගෙන ඉන්න මම දැන් මෙතන වගේ එහෙම ඉන්නේ. හරි. ඉතින් මේ මම මොනවා හරි දැන් මම හිතුවත් දැන් අපි දැන් රණවිද්‍යාවක් කර මගේ හිත අර ඉස්සර වගේම ඔලාරික වෙන්නේ නැති වුණාට පොඩි වෙනසක් වෙනවා කියලා මට තේරෙනවා. හිතුවද්ද හිතුවහමද? හරි හරි හිතුවාම එතකොට මම අර ඒක ගැන හිතලා මම අර මම මෙතන කියන ස්වභාවය වගේ හිතුවොත් මට හරියට හැල්වෙනවා. මේ ශාමණේරයේ මමය හැදෙන එකද වෙන්නේ අර මම හිතුවොත් අර හිත චුට්ටක් වෙනස් වෙනවා කියන එක මට තේරෙන්නේ. නෑ හිතේ යම්ස කැළඹීමක් කියලා කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ දැන් ඔතන පැති පහකින් අතර විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ ওই අවකලාපී සූත්‍රයේදී. එහෙම මඤ්ඤිත පපංචිත නෑ මඤ්ඤිත ඊළඟට විස්තර කරනවා පන්දිත ඊළඟට ඉංජිත පපංචිත මානගත කියලා. ඉතින් අපේ හිතේ කැළඹිලි ස්වභාවයන් පස් ආකාරයක් තියෙන සූත්‍රයේදී එහෙම විස්තර කරනවා. කියන හිතේ සිද්ධ වෙන ඔය අපි හිතමු දැන් අපි ගෙදර හිටියා. ගෙදර ඉඳලා මොකක් හරි හේතුවකට අපි ගෙදරින් එළියට යනවා. මෙන්න මේ එළියට යන්න හේතු වෙන හේතු පහක් වශයෙන් තමයි හඳුනා ගන්න තියෙන්නේ. මේ බඳු හේතු කාරණා පහක් ගැන දේශනා වෙනවා. ප්‍රපංච කියන්නේ එකක්. ඊළඟට මමෙක් ඉන්නවා කියලා හිතාගත්ත
සිතුවිලි පහළ කර ගැනීම තව එකක්. ඔය ඉතින් ඒ වගේම හිතේ ඇති වෙන යම්සි කැළඹීම් ස්වභාවයක්, ස්පන්දනයක්, කම්පනයක්. ඒක තවත් එකක්. අපි තුන ඔන්න ගෙදරට ගිනි ගත්තා. ඉතින් එතකොට ඉතින් තංගාලේ ඉලිට පයින්නවනේ. ඉතින් අන්න ඒ වගේ බඳු කම්පනයක් කියන්නේ තවත් හේතුවක්. ඉතින් ඒ කොයි කෙනොත් ඉතින් අර හිතේ තියෙච්ච සාමකාමී ගතිය తాවකාලිකව හෝ අහිමි වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි. හරි. ඊළඟ සාහම් ගැටළුව තුෂාරි හෙට්ටිආරච්චිගේ ඉදිරිපත් කරන්න පුළුවන්. සර්වන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අවතරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට මේ දේශනාව සම්බන්ධව එකක් නම් නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඔව්. මේ සත්‍යාංශ මේ කන්සෙප්ට් එකෙන් රියැලිටියේ දේශනා මාලාව සම්බන්ධව. ඔව්. එතනදී ස්වාමීන් වහන්සේ මේ අර නම ආකාරයක් විස්තර වෙනවානේ. එතකොට වෙමි මම, ඒ මම වෙමි, නොවෙමි, අන්නේ ඒ තුන අනිත්‍යක රූපී අරූපී සංඤ්ඤා සංඤ්ඤේ නැහැ ගැටලුවක් නැහැ. ඒ තුන සංහස මේ සාලාත්‍ය හඟවන එකක්ද කරන්නේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න කියලා කන්නාවිලා ඉන්නවා සංහස. එතන කාලාත්‍රය කියන්නේ සංඤී අසඤ්ඤී නැ මුලින්ම නුකින් මුලින්ම එන්නේ ඒතම්මම ඒසෝ හමස්මි ඔය විදිහට අර ඒ කරන භවිස්සති න භවිස්සති භවිස්සන්ති උන්ට ඔය විදිහට තින් කතා කරනවා. ඒ කියන්නේ දැන් මම දැන් ඉන්නවා, මම දැන් නැහැ, මම අනාගතේ ඉන්නවා, මම අනාගතේ නැහැ. ඒක අතකින් අර හිත හිතේ පහළ වෙන මේ විවිධ සිතා ගැනීම වශයෙන් ඉතින් හඳුන ගන්න පුළුවන්. ඉතින් අපිට හිතන්න ගියාම ඉතින් සීමාවක් නැහැනේ. ඉතින් ඔය ඒ ඒවා ටිකක් ලිහිල් කරලා බුදුරජාන් වහන්සේ පැති නමයක් විස්තර කරලා තියෙනවා. මම රූපී භවෙස්සන්තේ, මම රූපයක් සහිත කෙනෙක්. මම මේ අහවල් ලස්සන වෙන්න ඕනේ. මම මේ රූපේ ඇඳුම ගන්න ඕනේ. ඉතින් ඒවත් ඉතින් අර මේකට ඈඳ ගන්න පුළුවන්. දැන් අපි ඕවා ඔක්කොම විස්තර කරන්න ගියොත් ඉතින් සීමාවක් නැහැනේ. අපි දුමු මම අවුරුද්දට දැන් ඇඳුම් ටිකක් ගන්න යනවා. එතකොට තියෙන්නේ මේ රූපය මුල් කරගත්ත රූපය ලස්සන කිරීමේ චේතනා ස්වභාවය. නමුත් ඒකේ යටම මට්ටමේ තියෙන්නේ එතකොට මේ රූපයක් සහිතයි මේ කය මගේ, මේ කය සරසන්න ඇඳුමක් අවශ්‍යයි. අලුද්දට ඇඳුමක් ගන්න මම යනවා. එතකොට මේ අනාගතයේ මුල් කරගත්ත රූපයක් මුල් කරගත්ත සිතුවිලි රසක් හදන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔය ඔක්කොම යට මණ්ඩියේ ඔහම යටම මට්ටමේ ෆන්ඩමෙන්ටල් ලෙවල් එකේ තියෙන ඒ තත්ත්වයේ තමයි ඔය හත් නම ආකාරයෙන් විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒවම තව තව පටලවලා ඒවම තව තව කම්බිනේෂන්ස් අරගෙන තමයි අපි හිත හිතා කල්පනා කර කර ඉන්නේ. ඒ ඒවයේ තියෙන යටම ලෙවල් එක තමයි බුදුරජාණන් වහන්සේ නම ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒවා විවිධ මට්ටමින් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අද අපි කතා කරපු ඒ අට්ඨාරස මනෝප විචාරා කියන එක තවත් ඒ වේදනා මුල් කරගත්ත ඉදිරිපත් කිරීමක්. එතෙන්දි කතා කරන්නේ රූපයක් බලන්න ගිහිල්ලා සතුටක් පහළ වුණාම, දුකක් පහළ වුණාම, උපේක්ෂාවක් පහළ වුණාම ඒ ඔස්සේ හිතන්න යනවා. ඒතර වේදනාව මූලික කරගෙනත් බුදුරජාණන් වහන්සේ මේ මනසේ හැසිරීම විස්තර කරලා දීලා තියෙනවා, විග්‍රහ කරලා දීලා තියෙනවා. අතෙන්දි ඇත්තම ඊට වඩා වෙනස් අන්දමකින් අපි නිකන් මම කියන හැඟීම මුල් කරගෙන මම දැන් ඉන්නවද, මම දැන් නැද්ද, අනාගතේ මම දැන් මොකද කරන්නේ, අනාගතේ මම නැද්ද, අනාගතේ මම මේ ලස්සන වෙන්න ඕනේ රූපයක් අල්ලගෙන ඒ හිතන හැටි, රූපයක් නැද්ද කියලා ඒ පැත්තෙන් හිතන හැටි. ඉතින් ওই වගේ පැති වලින් ඒක විස්තර කරලා තියෙනවා. ඉතින් මේ විවිධ විග්‍රහ කිරීම කියලා ඉතින් අපිට හඳුනා ගන්න පුළුවන්. නෑ. මඤ්ඤණා කියන එකේදී ඇත්තටම කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවා කියලා කරන තනි සිතවිල්ලක් පවා මඤ්ඤණාවක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. ප්‍රපංච කියුවාම ඊට වඩා විස්තර වීමක්. දැන් අපි හිතමු ගහක දැන් පුංචි පැලයක එක මොටෙයියෙක් දානවා වගේ තමයි මඤ්ඤණා කියලා කියන්නේ. එයා හරියටනේ මේ 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 මම මූලික කරගත්ත තනි සිතුවිල්ලක් වුණත් මඤ්ඤණාවක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. හැබැයි මේ ගහ වැඩිලා අතුපතර විහිදලා විවිධ පැතිවලට දැන් අපි තුමු අතු
පහක් හයක් තියෙනවා. ඒ විවිධ අතුත් එක එකක් බෙදිලා 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 යනවා. අන්න ඒ වගේ මට්ටම ප්‍රපංච කියලා හිතා ගන්න පුළුවන්. කියන්නේ මනස දැන් මනසේ සිදුවෙන විවිධ විහිදයන් විවිධ පැති ඔස්සේ කල්පනා කිරීම. විවිධ දිශා ඔස්සේ කල්පනා කිරීම. තමයි ප්‍රපංච වශයෙන් හඳුර ගන්න පුළුවන්. එතකොට එහෙම යෑමේ ප්‍රවණතාවයකුත් අපි ගාව තියෙනවා. අපි කැමති එක පැත්තකින් විතරක් නතර හිතලා නතර කරන්නේ නැහැ. තවත් පැත්තකින් හිතනවා. තවත් පැත්තකින් හිතනවා. තවත් පැත්තකින් හිතනවා. සම්පූර්ණයෙන් නිකන් අවුල් කරගන්නවා. ඉතින් එන්නේ අවුල් කර අල්වීම, විවිධ පැති වලින් හිතීම, විහිද යාම, ඕවර් තින්කින් කියලා ඉතින් මේකට සරලව කියන්න පුළුවන්. මෙන්ටල් ප්‍රොලිෆරේෂන් කියලා කියනවා. මේ මනසින් කරන මේ සම්පූර්ණ ප්‍රපංචකරණය තමයි ඒ කියන්නේ. ඒ ප්‍රපංචති කියන එකේදී ඒ කියන්නේ මූලිකම මට්ටමේක කියන්න පුළුවන්. නමුත් ප්‍රපංචකරණය කියලා ගත්තාම පපඤ්ඤ සංඥා සංඛා සමුදාචරන්ති කියන මට්ටමේදී විස්තර කරන ඒ මදුපිණ්ඩික සූත්‍රයේ කියන මට්ටම සැලකුවාම අර විවිධ ආයතනයන් හරහා මේ වැඩේ පටන් අරගෙන ඒ පැත්තටයි අර පැත්තටයි අතීතටයි අනාගතටයි යොම හැම පැත්තෙම පටලවා ගැනීම මට්ටම තමයි හිතා ගන්න තියෙන්නේ. මේ දැන් ගොඩාක් වෙලෙත් දැන් මෙතන භාවනා කරන ඇත්ත එහෙම ගොඩක් ඉන්නේ අත්දැකීම් බහුල ඇයෝ මතකයේ ගැන ගොඩක් අය කතා කරනකොට මතක නැතිවීමක් කියනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සම්හස. මේ මතකය හරි තදට තියෙනවා සමහර දේවල් ඔක්කොම නෙමෙයි ගත්තහම පොඩි අනිත් එක පොඩ්ඩක් රිපීට් කරන ගතියකුත් මනස තියෙන එකට කුසල අරමුණක්ද නැද්ද කියලා නෙමෙයි මනසෙන් ආයෙත් ඒක එහෙම ගතියක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩ මොකක් හරි මම උපාදානය කරන වැඩිද ඒ ගැන පොඩ්ඩ වහන්සේකින් දැනගන්න සතුටු ස්වාමීන් වහන්සේ. ඔව්. ඉතින් අර මේ ලොකු සානස දෙන උපමාවක් තමයි මේ මොකද යකඩ මල්ලටත් ගුල්ල ගහලා නම් අනිත් එක බලන්න නැතුව මිසි කරලා දාන්න කියලා. ඔන්න ඔයගේ මොකද ලස්සන උපමාවක් දෙනවා. ඉතින් අපිට අපි අර දැන් අපිට තේරෙනවා නම් අනිවාර්යෙන් ඉතින් මෙතන මේ තියෙන්නේ තේරුමක් නැති දෙයක්. වැදගත්මකට නැති දෙයක් කියලා. ඉතින් අවක බලන්න දෙයක් නැහැ. අය හාරාර අවසල බලන්න දෙයක් නැහැ. මිසි කරලා දාන්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මුලදී ටිකක් ඉතින් ප්‍රඥාව දියුණු කරගන්න මේක ටිකක් එහෙට මෙහෙට පෙරලලා බලනවා. ඒ බැලීමේ ප්‍රමාත්‍ය තමයි හිත මේවෙන් නිදහස් කර ගැනීම. ඊට පස්සේ තින් හිතට වද නොදී සරලව ශාන්තව නිකලස්ව හිත පවත්වන්න පැත්තතර තමයි උත්සාහන්ත වෙන්න තියෙන්නේ. ඒකයි බොජ්ජංග දියුණු කරද්දී අදත් මම මතක් කළා වගේ බුදුරජාන් වහන්සේ විශේෂ වැදගත්කමක් දීලා තින්නේ යන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. දැන් ඔය වචන හතරම මේ පොතේ කියන්නේ නිකන් මේකට මේ නිවනට යොමු වෙච්ච ගතිය තියෙන්නේ කියලා. විවේක නිසිතං හිතට තියෙන්නේ විවේකී ස්වභාවයක්. හිත දැන් කියවන්න යන්නේ, කතා කරන්න යන්නේ, කෑ ගහන්න යන්නේ, වැඩි වැඩ කරන්න යන්නේ, දඟලන්න යන්නේ, විවේකයෙන් ඉන්නවා. නිශ්චලව ඉන්නවා. විරාග නිසිතං හිතට එන අරමුණු සම්බන්ධයෙන් ඕනට වඩා නටන්න යන්නේ. යා ඒවා කෙනෙහි දක්වන විරාගී ආකල්පයක්. රූපයක් දැක්කත් ඒ ගැන වැඩි නැගලිල්ලක් නැහැ. ඒ ගැන විරාගී ස්වභාවයක්. සද්දයක් ඇහුණත් එහෙමයි. ගඳක් සුවඳක් ආවත් එහෙමයි. රසක් ආවත් එහෙමයි. ස්පර්ශයක් ආවත් එහෙමයි. හිතට අරමුණක් ආවත් එහෙමයි. ඒක අල්ලගෙන වැඩි නටන්න යන්නේ නැහැ. විරාගී ස්වභාවයක්. නිරෝධ නිසිතං. දැන් හිත දැන් අත්දකින්නේ ඒ කලින් ආපු අරමුණක් යම්සි නිරුද්ධ වෙලා ගියා. දැන් අලුතෙන් ආව එකක් නැහැ. අලුතෙන් ආයේ සමුදයක් ඇසුරු කරන්නේ නැහැ. හිත තියෙන නිරෝධයක. උතර අන්නේ නිරෝධය තමයි ආරක්ෂා වෙන්නේ. හිත දැන් සංසිඳීමක ඉන්නේ, නතර වීමක තියෙන්නේ. ප්‍රපංච නතර වෙලා, හිතා ගැනීම නතර වෙලා, මඤ්ඤණා නතර වෙලා. යන්නේ නතර වීම තමයි වැඩියෙන් පවත්වන්නේ. දැන් අපි මේක අවස්සනවා කියන්නේ ඉතින් මේකට ප්‍රතිවිරුද්ධ දෙයක්. අවස්සුවත් ඉතින් අපිමයි දුක් විඳින්නේ. අපිමයි ආයිත් ආතතියක් ඇති කරන්නේ. අපිමයි හිතට කරදර කරන්නේ. දැන් මේ බබා දොයි ඉතින් යාර නිදා ගන්න දෙන්නයි තියෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි වස්සග්ග පරිණාමය. දැන් සාමාන්‍යයෙන් හිතේ තියෙන්නේ දෙයක් දැක්කම අල්ලන ගතිය, උපාදාන කරන ගතිය. දැන් ඒ වෙනුවට හිතේපත් වෙන්නේ අතහැරීමේ ස්වභාවයක්. එතකොට එයා කොයි මට්ටමේදී වුණත් වැඩි ඒක අල්ලගෙන බදාගෙන දඟලන්න යන්නේ නැහැ. ඒක අත්හැරලා දානවා. එතකොට ඉක්මනටම අත්හැර දැමීමක්. ඉතින් ඒකයි තවත් පැතිකින් අපිට විස්තර කරන්න පුළුවන් අර සලායතන මේ මොකද්ද ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දෙන උපමාහය. දැන් ඇහෙන් රූපයක් දැකලා බුදුරජාන් වහන්සේ කියනවා
මේ සොම්නසක් දොම්නසක් උපේක්ෂාවක් පහළ වෙනවා. නැත්තම් ඒකෙත් පාවිච්චින වචන තමයි අමා මනාප අමනාප මනාප අමනාප කියන එක. ඔන්නේ තුන් ආකාරයෙන් පහළ වෙන්න පුළුවන්. ඉතින් එහෙම පහළ වුණාම බුදුහාඳුරු කියන ඇහිපිය ගහන සැනකින් ආයෙත් එන්න උපේක්ෂාවට. කනට සද්දයක් පහළ මේ අහුණාම ආයෙත් ගිහිල්ලා මොනා හරි මෙයා පැටලෙන්න ගත්තොත් අසුරු අසුරු සැනකින් ආයෙ එන්නලු මේ කලින් හිටි උපේක්ෂාවට. ඉතින් මේ දීලා තියෙන උපමා ඔක්කොම පෙන්눔 කරන්න එතන තියෙන වේගවත් බව. නැවත යථා තත්ත්වයට පැමිණීම. ආයෝකත් එක පටලෝගෙන දඟල දඟල කල්පනා කර කර එහෙ පැත්තට මේ පැත්තට පෙරල පෙරල සිටීම නෙමෙයි ඉක්මනටම උපේක්ෂාවට පැමිණීම. ඉතින් ඒක තමයි එතනින් තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි. 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 තේරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව බන්දජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අර චප්පානක සූත්‍රයේදී දැන් අර ගැට ගහලා තියෙන එක එතකොට එතන කයද නැහැ. නැහැ. දැන් මේ අද අපි ගැත්තරම කතා කළේ සතියක් ගැන නෙමෙයි, සතිපට්ඨානයක් ගැන නෙමෙයි, කෙලින්ම මේගොල්ලන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. පුහුදුන් ක්‍රියාකාරීත්වය තමයි සාමාන්‍ය අද කතා කළේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නම් සිද්ධ වෙන්නේ යම් වෙලාවක ශක්තිවන්තයා ජය ගන්නවා. එතෙන්දී යම් වෙලාවක නයා ශක්තිමත් වුණා නම් අනිත් අයත් ඇදගෙන හුඹහට තමයි යන්නේ. යම් වෙලාවක කුරුල්ල ශක්තිමත් වුණා නම් අනිත් කෙනා අනිත් පස් දෙනාවත් අදගෙන අහසට තමයි යන්නේ. අන්න ඒ වගේ අපේ මේ ඉන්ද්‍රියන්ගෙන් ඉන්ද්‍රිය හයෙන් ආයතන හයෙන් යම් වෙලාවක ඇහැ ශක්තිමත් වෙච්ච අවස්ථාවේදී අනිත් අය නිකං අඩපණ වෙනවා. ඒ අය නිකං සීමා වෙනවා. දැන් අපි ඇහි තමයි වැඩි අවධානයක් පවත්තන්නේ. එතෙන්ට තමයි හිතත් යොමු වෙලා තියෙන්නේ. එතන තමයි කල්පනා කරන්නේ. ඇහැ මූලික කරගත්ත ආයතනය තමයි වැඩි ශක්තිමත් තත්වයක ඉන්නේ. යම් වෙලාවක ඔන්න අපි හිතමු ගඳ සුවඳ නම් එතනද ශක්තිමත් වෙලා තියෙන. අන්න එතෙන්ට තමයි අවධානය වැඩියෙන් යොමු වෙලා තියෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වය තමයි අද අපි මේ කතා කළේ. පස්සේ ඉතින් බුදුරජාන් වහන්සේ ඔතෙන්ට යොමු කරනවා මේ හය දෙනාව එකට තියලා බඳිනවා වෙනුවට කණුවක ගැට ගහනවා කියලා. ඒ කණුවක ගැට ගහනවා කියන්නේ සතර සතිපට්ඨානය. නෑ 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 නෑ. ඊට වඩා දැන් ඔතන ඒ කියන්නේ දැන් හිතන්න අරමුණු හයක් ආවා. අරමුණු හයක් ආවා. රූපයක් උත්තාව, සද්දෙක උත්තාව, ගඳ සුවඳක උත්තාව, රසක උත්තාව, ස්පර්ශයක උත්තාව, මනසට අරමුණක උත්තාව. හැබැයි මේවෙන් ප්‍රබල එකනට තමයි වැඩි ඡන්ද දෙන්නේ. අපි දෝ මෙහෙම මහත්යට ඇහෙනවා මොකක් හරි නිකන් කවුරු හරි කතා කරනවා. ඒ අතර නිකන් රූපයක් පේනවා නිකන් ඔහේ ගස්කොලන් ටිකක්. ඊළඟට රසයක් කියලා ඉතින් මොකක්වත් නැහැ නිකන් කෙල ටිකක් විතරයි කටේ තියෙන්නේ. ඊට පස්සේ ඇවිදිමින් ඉන්නවා. හැබැයි ඔන්න එකපාරටම කටුවක් ඇනෙනවා. දැන් ඒතර අරවා ටික ඔක්කොම නිකන් අමතකයි. ටග් ගාලා මේ කටුව ඇනිච්ච එකට තමයි අවධානය යොමු වෙන්නේ. ඉතින් ඒතර ස්පර්ශයට තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. එතන තීව්‍ර වීමක්. අනිත් අරමුණු වලට සාපේක්ෂව මෙයා තමයි දැන් ටග් ගාලා ඉස්සරහට ආවේ උත්සන්න වුණේ. ඒ තීව්‍රභාවය සම්බන්ධවස මම යා නිසා නෙමෙයිද එතකොට ඒක කොහොමද වෙන්නේ? ඔව් මට හිතෙන්නේ එතන අර වේදනාව තමයි හරවන්නේ අපිව කියලා. දැන් පහළ වෙන ස්පර්ශ දක්වා එන්න පුළුවන්. හැබැයි පහළ වෙච්ච වේදනාව අනිත් ඒවාට සාපේක්ෂව මෙතන ප්‍රබලයි. එතන සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන් විශේෂයෙන්ම. ඒතර මෙතන යම් තැනක වැඩි සැපක් දැනෙනවා නම් අපි එතෙන්ට වැඩි මේ යොමු වීමක් තියෙනවා. යම් තැනක වැඩි දුකක් දැනෙනවා නම් එතෙන්ට අවධානය වැඩි යොමු වීමක් තියෙනවා. ඒක ඉබේ වෙනවා. දැන් ඒ කියන්නේ දැන් ඔතන
ඔතන මුල 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 වේදනාව දක්වාම තියෙන්නේ හේතුඵල ධමයක්. ඒක මම කරන එකක් නෙමෙයි. ඔව් ඒක මම කරන එකක් නෙමෙයි. ඒක හේතුඵල ධමයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් ඊට පස්සේ ඉතින් ඒ වේදනාව විමසලා බලන්න අපි යනවා. වේදනාව ගැන හොයන්න අපි යනවා. එතන ඉඳන් තමයි මම අත දාන්නේ. එතන ඉඳන් තමයි මගේ ක්‍රියාකාරීත්වයක් කියලා පුජ්‍යල ක්‍රියාකාරීත්වයක් වශයෙන් කතෘ සාධක පැත්තකින් යන්නේ එතන ඉඳන්. එතකොට හේතුඵල ධර්මයක් අනුව වේදනාව ආවත් සාමිනාන එතකොට මේ ආයතනයෙන් එන එකට වඩා මේ ආයතනයෙන් එන වේදනාවට ඉස්මතු වෙලා දැන් අර චප්පාලක උත්තේ කියන විදිහට මේ පැත්තට වේදනාව ඒ වේදනාව තීව්‍රව අල්ලන්න ඒ කියන්නේ ඒක මනසේ ධර්මතාවයක්ද ඒක ඒක සමාහයට ඉතින් ඔක විස්තර කරන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙකුට ඒගොල්ලන්ගේ යටම තියෙන්නත් පුළුවන් ආශ්‍රම ධර්මයක් වශයෙන් අනුසය ධර්මයක් වශයෙන් අපිටම ඇහැට වැඩි අවධානයක් දෙන ගතියක් කනට වැඩි අවධානයක් දෙන ගතියක් තව කෙනෙක්ට අපිටම රූපයක් දැක්කහම එයා එච්චර ගානක් නැහැ. හැබැයි සද්දයක් ඇහුනම එයා වැඩි අවධානයක් දක්වනවා. එහෙම නිකන් යම් යම් ප්‍රවණතා පුජ්‍යලයන් තුළ තියෙන්න පුළුවන්. ඉතින් මේක ඔක්කොම ඉතින් හැමෝටම එකම මොඩල් එකකට දාන්න අමාරුයි. යම් යම් විෂමතාවයන් තියෙන්න පුළුවන් ඉතින්. අපි ස්වාමීන් වහන්සේ එතකොට අලුත උපන් ළමයෙකුට ඔතන දැම්මොත්. ඔව්. එතකොට ඒ ළමයාගේ කොහොමද වෙන්නේ? ඒ ළමයාට එතකොට උපන් හැදිය ඔය කිසිම වේදනාවක් දැනෙලා නැහැ නේ. එහෙම කියන්නත් බෑ. එහෙම කියන්න අමාරුයි. දැන් අලුත උපන් ළමයා අපි දන්න භාෂා කතා නොකලට අපි දන්න සංඥා පරිහරණය නොකලට එයා උපතින් අරන් ආපු ආසව අනුසය ධර්මයන් යාගාව ක්‍රියාත්මක වෙනවා. ඒ කුතුහලය යාගාව තියෙනවා. ඒතොර එයාටත් ඒ වයින්මයි යා කටයුතු කරන්නේ. සංඥා මොකක් නැහැ කියමුකෝ නෑ ඒකට ඇදිලා යනවා ඒ ප්‍රමාණවත් ඔය ඇදිලා යනවා කියන එක ඒක ධර්මතාවයක් ද සම්මාස මොකද එතන કૃષ્ණා ගතියක් එයාට නෑ 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 එහෙම කියන්න බෑ ඒ તૃષ્ණා ගතිය තියෙනවා ඉතින් ඒකනේ දැන් ඔය ප්‍රශ්නේ නගනවානේ මේ මාළුන්ගේ පුත් සාමීන් වහන්සේයි බුදුරජාන් වහන්සේ අතර ඇති වෙන සංවාදයකදී ඉතින් එතකොට මාළුන්ගේ පුත් සාමීන් වහන්සේ දීපු උත්තරයක් බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින් කියනවා මේ මාළුන්ගේ පුත් ඔය විදිහට නම් අපි අර්ථ දක්වන්නේ එහෙමනම් මේ අලුත ඉපදිච්ච දරුවෙකුත් රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන්න වෙනවා කියලා බුදුරාමතුරු ඒක කලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එතනදී හැංගෙනවා මේ දරුවේ කලුත උපදින්නවා කියන්නේ මෙයා තණ්හාවෙන් අරන් ආපු ඒ අතීත ස්වභාවයක් තියෙනවා යාට. ඒ ආසව අනුසය ධර්මයන් නිසානේ මේ භවයක් මෙයා දැන් මේ අලුතෙන් ලැබලා තින්නේ. නැත්තම් ඉතින් රහත් වෙලා නම් එයා ආයි උපදින්නේ නැහනේ. මේ නැවත උපතක් කියලා කියන්නම අරන් ආපු තණ්හා බරිත ස්වභාවයක් අවිජ්ජා මූලික කරගත්ත ස්වභාවයක් ඒ හිතේ තියෙනවා. ඉතින් එතකොට ඒක ආයි අර වෙන වචන වලින් කියනවා නම් ගහේ කටු ආයි උල් කරන්න දෙයක් නැහැ. ගහේ කටු කටුම තමයි ඉතින්. අන්න ඒ වගේ මේ දරුවා එයා ඉතින් අපි තරම් මේ හිත ව්‍යාකූල කරගෙන නැහැ. අපි තරම් හිතේ සංඥා ගොඩ ගහගෙන නැහැ. නමුත් ඉපදිලා ඉන්නෙම මෙතන යම්කිසි අවිද්‍යාවක් නිසා, තණ්හාවක් නිසා. මනුස්ස ලෝකේ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඒ තියෙන දේ උනත් ප්‍රමාණවත් එයාට ඉස්සරහට යන්න. ඉතින් ඒ කියන්නේ දැන් අපි ඔතන ඕකය චේතනා සූත්‍රවලදී එහෙම පෙන්ලා දෙනවා. යංච බික්කවේ චේතේති යංච පකම්පේති යංච අනුසේති. ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. දැන් මේ හිත පළපදියම් වෙන්න විඥානයේ පහළ වෙන්නේ එක්ක චේතනාපූර්වකව ඒ ආයතනයන්ගේ ඇසුරු කිරීමක් තියෙනවා. එහෙම නැත්නම් ඒ ආයතන ක්‍රියාකාරීත්වයෙන් නැතත් මනස මූලික කරගත්ත ප්‍රකල්පනාවන් කල්පනා කිරීම. ඒකට ප්‍රමාණවත් වෙනවා. එහෙමත් නැත්නම් අනුසය ධර්මයන් ප්‍රමාණවත් වෙනවා. ඉතින් එතකොට අනුසය ප්‍රහාණයක් නැති තාක් එතන හිතේ යම් කැළඹීම් ප්‍රවණතා නැමීම් ඒ වෙතට යොමු වීම ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ ඒක කය අල් කයත් එක්ක මේ
එන අන්න හරි අපිට හම්බෙන්නේ නිකන් පැකේජ් එකක්. මේ පැකේජ් එකේ ඔක්කොම ටික තියෙනවා. එකක් විතරක් නෙමෙයි තියෙන්නේ. එද්දිම වඩු ටික අරන් එන්නේ. අපි ඉතින් තව ටිකක් මේක ඔපුනම් වලා ඒකට තීන්ත ටිකක් ගාලා එහෙම ගන්න එක තමයි කරන්නේ. හොඳයි, තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටළුව යෝෂි වන්‍යාරච්ච දෙවිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට අද මේ දේශනා කරපු දේශනාවේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ එක තැනක ප්‍රකාශ කරා මේ 18 ආකාර හිතේ හැසිරීම තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ. දැන් හරි, ඒක වැරද්දක් නෑ. ඔව්. ඔව් ඒක හරි. දැන් ඇත්තටම ඔය தত্ত্বය ලස්සන්ට විස්තර කරනවා මේ සූත්‍රෙම. ඒ කියන්නේ දැන් ඔය විවිධත්වයෙන් අපි ඒකත්වයක් දක්වා යනවා. අපි භාවනා කරද්දී විවිධත්වයක් මුලින් හොඳට තේරුම් ගන්නවා. ඒකත් ඊටාම වැදගත්. පස්සේ හැබැයි විවිධත්වයෙන් ඒකත්වයක් දක්වා යනවා. ඉතින් ඒක දැන් මුලදී විස්තර කරද්දී හැබැයි ਸਰව සම්පූර්ණව බොහොම මේ විස්තරාකාරයෙන් විග්‍රහ කළා මේක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. හැබැයි භාවනා වශයෙන් ප්‍රතිපදාවක් වශයෙන් වඩනකොට ඒක ලස්සනට බුදුරජාණන් වහන්සේ ඒ සරලත්වය දක්වා විවිධත්වයෙන් ඒකත්වය දක්වා අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඔය 18 ආකාරයක් මෙතන පෙන්නුවාට පස්සේ අන්තිමට ඉතින් සරල වෙවි ගිහිල්ලා එකක් දක්වා අරගෙන එන්න බවක් අන්තිමට ඒකත් අතහැරලා දාන ගතියක් මේ ප්‍රතිපදාවේ දැකෙන්න තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටළු පුෂ්පා මහත්මියට අසන්න පුළුවන්. අතිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔව්. මම භාවනා කරන්න පටන් අරගෙන මාසයක් විතර වෙන්නේ. ඔව්. මම කරන්නේ වාඩි වෙලා පරියන්කේ වාඩි වෙලා තමයි භාවනා කරන්නේ. මට දැන් සතියක විතර ඉඳලා මම සාමාන්‍ය හුස්ම දිහා බලාගෙන ඉන්නවා. මගේ හිතට මුලින්ම සිතුවිලි එනවා. මම ඒ සිතුවිලි එනකොට ඒ සිතුවිලි හඳුනාගෙන මම නැවත ආනාපාන සතියට හිත යොමු කරනවා. එහෙම ඉන්නකොට විනාඩි 40ක් විතර යනකොට මට දැනෙනවා හුස්ම නොදැනී යනවා වගේ. ඔව්. මම ඒ වෙලාවට හොඳ සිහියෙන් ඉන්නවා. විනාඩි 5කට විතර පස්සේ ආයෙත් මට හුස්ම දැනෙන්න පටන් ගන්නවා. මේ විදිහට මට 5-6 සැරයක් විතර වෙනවා. ඔව්. මම සාමාන්‍යයෙන් පැයක් විතර තමයි භාවනා කරන්නේ. මට වැඩිදුර භාවනාව සඳහා ස්වාමීන් වහන්සේකින් උපදෙස් බලාපොරොත්තු වෙනවා. තිරසන්න සාමි. හොඳයි. ඔහොම දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ ඔතනදී ඇත්තටම අපි ඔක බහුලීකృత කිරීමයි වැදගත් වෙන්නේ. අපිට කරන්න තියෙන්නේ එකම දෙයක්. ඒ දේ නැවත නැවත කිරීම තුළ තමයි ඕක තව ඉස්සරහට වර්ධනය වෙලා එන්නේ. ඉතින් මෙතනදී ඇත්තම කරන ආකාරයේ වරදක් නැහැ. දෙක අර දිගට දියුණු කරද්දී තමයි ඕකේ ඊළඟ ප්‍රතිඵලයක් අපිට කතා කරන්න පුළුවන්. හරි නිකන් අපි කලගෙඩියක් ටැප් එකක් යටින් තිබ්බහම ඉතින් බිඳුව බිඳුව වැක්කිරි ඉතින් ඒක පිරෙන්න ගන්නවා. ඉතින් අන්නේ දේ තමයි දැන් අපි මේ වෙනකොට කරන්නේ. නැවත නැවත ඒ කටයුත්තේ නිරත වෙනවා. උදේත් අපි පොඩ්ඩක් භාවනා කරනවා, ආයි හවසත් කරනවා. ඔබට පුළුවන් නම් ආයි රාත්‍රී නිින්දට යන්නත් කලින් කරනවා. ඊට පස්සේ අපි තුසක් මනත් කරනවා, පරයන්කයක් කරනවා. ඉතින් මේ විදිහට අපි බහුලීකృత කරනවා, ප්‍රගුණ කරනවා. ඔන්නේ ප්‍රගුණ කිරීමේ කාර්යය තමයි දැන් වැදගත් වෙන්නේ. ඒ නිසා දිගට කරගෙන යන්න. හොඳයි සාමි මහන්සිය. හොඳයි. ඔබ වහන්සේට නිදි නිරෝගී සුව ලැබේවා. ඔව් එහෙනම් ස්වාමීන් වහන්සේ මට අද ධර්ම සාකච්ඡාවත් එක්ක තමයි මේ ගැටලුව ආවේ. මම හිතන්නේ මේ ගැටලුව තවදුරටත් නිරාකරණය වුණා
පොඩි කාරණයක් දැනගන්න උවමනා වෙලා තියෙනවා. ඒක දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ආයතන සියලු දේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දීක ඒක ලස්සනට පහදලා දෙන්නේ ඝන රැහැනකින් බැඳලා ඉච්ඡේ තැනකටනේ. ඒ කියන්නේ එතකොට මනස නම් එතරම් මුල්ුණේ එතනට ඇදගෙන යනවා, ඇහැනම් මුල්ුණේ එතනට ඇදගෙන යනවා. මේ මගේ ප්‍රශ්නය මේ විදියට නම් මේක පෘථග්ජන මනුස්සයාට රහතන් වහන්සේ නමකටත් බුදුරජාණන් වහන්සේටත් මෙවැනි ධර්මතාවයක්මද තියෙන්නේ කියන්නේ. ඔව් ඒක හරි. දැන් ඇත්තටම මේ ඒක එහෙම්ම කියන්න බෑ. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ උපමාව වෙනත් පැත්තකට ඉදිරිපත් කරනවා, සතිය නැමැති කණුවට බඳිනවා කියලා. දැන් දැනට අපි මේතෙන්දී අද කතා කරන්නේ පෘථග්ජන මනසේ ස්වභාවය, කියන්නේ නුපුහුන් මනසක නුපුහුණු මනසක ස්වභාවය. එතකොට අර ආයතන වලට තට්ටක් ගාලා ඇදි ඇදි යන ගතිය තමයි තියෙන්නේ. නිරන්තරයෙන් මේ ශක්තිමත් වෙච්ච ආයතනේ පැත්තට ඇදෙනවා. දැන් බුදුහාඳුරෝ කියනවා ඊළඟ අවස්ථාවේදී මේ හය දෙනාව අර ලණුවල ගැට ගහලා ශක්තිමත් කණුවක බඳිනවා. එතකොට මොකද වෙන්නේ? මේ හය දෙනාව දඟලනවා. කුරුල්ලා දඟලනවා අහසට පියාඹන්න, කිඹුලා දඟලනවා වතුරට යන්න, බල්ලා දඟලනවා ගමට යන්න. ඉතින් මේ දඟලිල්ල සිද්ධ වෙනවා. හැබැයි යන්න විදිහක් නැහැ කණුවට බැඳලා තියෙන්නේ. අන්තිමට මේ හය දෙනාම බොහොම තෙහෙට්ටු වෙලා විඩාවටපත් වෙලා කණුව අසල අඩපණ වෙනවා. ඔන්න ඒ කණුව වශයෙන් තමයි සතර සතිපට්ඨානය මේ දේශනා කරන්නේ. ඉතින් එතකොට අපිට තියෙන්නේ මේ කණුවට බැඳගන්න එක. එතකොට මේ ආයතන ටික ටික ඒ ආයතන වලට උවමනා පරිදි හැසිරෙන්න නොදී අපි එක්තරා අන්දමක පුහුණු කිරීමක් කරනවා, සංවර කිරීමක් කරනවා. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ව එක්තරා අන්දමකින් කියනවා නම් සංවර කිරීමක් කියලා තමයි කියන්න තියෙන්නේ. රෙස්ට්‍රේන් කරනවා. කෙලින්ම රෙස්ට්‍රික් කරනවා. පුහුණුවක් කරහ. එතන තමයි සංවරය කියලාම කියන්නේ. ඉතින් ඒ වචනේමයි පාවිච්චි කරන්නේ. කතංච භික්කවේ සංවරෝ හෝති. හිද භික්කවේ භික්කු චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ නාදි මුච්චති. දැන් මේ ඇහෙන් රූපයක් දැක්කා. හැබැයි ඒ දැකපු රූපය සතුටු දනවන දෙයක් වුණත් ඒක ඔස්සේ යන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාවක් දිනු කරනවා. ඊළඟට අකමැති රූපයක ඉස්සරණම් ගිහිල්ලා ගැටුණා. දැන් ගැටෙන්නේ නැති ස්වභාවයක් දිනු කරනවා. එතකොට මේක පුහුණුවක්නේ තනිකරම. අපිට මේක තියරි එකකින් කරන්න බෑ. ඒක අපි එහෙනම් මේක පුහුණු කළම ඕනේ කරන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් නම් උනේ සතුට දාන යන රූපයක අපි තුමු දැන් ආයතන 6 ක්‍රියාකාරීත්වයේ තිබුණා. පොහුදුන් මනසක ඇහැර රූපයක් දැක්කා. ඒක අතිශය සතුට දනවන තුලී ඒ ඔස්සේ ඇදුණා. ඒක තමයි නුපුහුණු අසංවර ස්වභාවය. දැන් මෙයා පුහුණු සංවර ස්වභාවය කියලා කියන්නේ එතන සතුට දනවනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ඔස්සේ යන්නේ නැති මනසක් හදනවා. සංවර කිරීමක් කරනවා. ඒක එතනයි පුහුණුවක් කියලා කියන්නේ. ඒකයි ට්‍රේනින්ග් එකක් වෙන්නේ. හොඳයි ස්වාමිනා. බොහොමත්ම පැහැදිලි. තුරුවන් සරණයි. හොඳයි හොඳයි. තුරුවන් සරණයි. හොඳයි. එහෙමනම් පින්වත්නි අදත් අපි පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ.
ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු